ආයුබෝවන් උසස් දිනකට බල. දැකලා පුරුදු මූණු ගොඩක් තියෙනවා. ඒක ගොඩක් හොඳයි. දැකලා නැති මූණු තියෙනවා ඒක වඩාත් හොඳයි. තාක්ෂණයම හොන්නේ විශ්වාසෙ තියන්න නේද සාමාන්‍ය මට ඉස්කෝලේ යන කාලේ ඉඳන් තිබ්බ ප්‍රශ්නයක් තමයි හිමින් කතා කරන්න බෑ කියන එක මේ ක්ලාස් ටීචර්ස්ත් කියනවා මේ රහසක් කතා කරා අනිත් අය සාමාන්‍යයෙන් කතා කරන ගානවල මම කතා කරන්නේ ඉතින් මම මේ වෙලාව ඒ ප්‍රිවිලේජ් එක මේ වෙලාවේ මයික් එක හදනකල් ඔන්න පාවිච්චි කරනවා මගේ කාර්ය වෙලා තියෙන්නේ අපි මේ ඩ්‍රාමා තෙරපි කියන එකයි अपे मे पर्यशन की कहुमद इकतनकट गाने अभी इकतनकट गणीम अभी मूनदेन चलेंजस् मनोद गेटलू नेता अभियोग मनोद की तमाइ अभी कथाकर ड्रामा थेरपी की उब हेमोट मितनवा मट वेडिये भूम कुरुद मतृकावा उब सीएल देना दें मांगेन अतट मट एविडेंस दिगुना ड्रामा थेरपी की भूम लंगिंग आश्रय कर दया මම බොහොම ලඟින් ආශ්‍රය කරගෙන යන්නේ රිසර්ච් කියන එක. ඉතින් ওই වගේ ඩිසිප්ලින්ස් දෙකක් අපි එකට කොහොමද ගන්න කියන එක තමයි අපි කතා කරන්නේ. මම පෞද්ගලික විශ්වාස කරනවා සමාජ විද්‍යාව වගේ දේවල් වල මනෝවිද්‍යාවටත් වැඩිය මේ ඩ්‍රාමා තෙරපි කියන එක තුල අපි රිසර්ච් කරනවා කියන එක ටිකක් අභියෝගාත්මක දෙයක්. ඒක කොහොමත් අභියෝගාත්මක දේවල් තමයි කරන්න ඕනේ හැමෝම කරන දේ කරා කියලා ලොකු වෙනසක් ලොකු යහපතක් සමාජයට වෙන්නේ නැහැ. තන අභියෝගයක් කියන එකේදී කොයි වෙලාවෙවත් අපි හිතන්න නරකයි අභියෝගය කියන්නේ කරන්න අමාරුවත් බැරි කියන එකවත් නෙමෙයි. අභියෝගයක් කියන්නේ ඒක පෞද්ගලික ජීවිතෙත් එහෙම තමයි. අභියෝගයක් කියලා කියන්නේ මේ වෙලාවේ අභියෝගයක් වෙනවනම් අපේ කැපැසිටි එකක් මදි අපිට ඒක. හැබැයි කැපැසිටි එක අපිට ග්‍රෝ කරගන්න පුළුවන්. අන්න ඒ තාකල් විතරයි අභියෝගයක් අභියෝගයක් වෙන්නේ. ඉතින් මේ රිසර්ච් කියන එකට ආවම මේක ඇකඩමික් වර්ක් එකක් කියලා අපි කියනවා. ඒකට ඇකඩමික් ස්කිල් එක නැති වුණොත් තමයි විතරයි නැත්නම් රිසර්ච් ස්කිල් එක පර්යේෂණය සඳහා ඔබට අවශ්‍ය වෙන කුසලතා ප්‍රමාණයක් තියෙනවා. අන්න ඒ ටික නැති තාක් පමණයි මේක අභියෝගයක් වෙන්නේ. ඒක ඔබ සංවර්ධනය කරගන්නවාද එදා සිට ඔබට මේ රිසර්ච් කියන එක කරන්න පුළුවන්. නමුත් මම ඉස්සෙල්ලා කිව්වා වගේ පොඩි විශේෂත්වයක් තියෙනවා මේ ඩ්‍රාමා තෙරපිලේ මේක බොහෝ විට 90%ක්ම ප්‍රායෝගික පැත්තෙන් තමයි කරන්නේ අර ප්‍රායෝගික තලයේ තියෙන දෙයක් මේ ඇකඩමික් දෙයකට යොදා ගන්නකොට පොඩි පොඩි කෂ්ටන තියෙනවා නේද ඔන්න ඔය ටික අපි පැහැදිලි කරගත්තොත් අපිට රිසර්ච් එකක් කරනවා කියන එක අනිත් ඕනම ෆීල්ඩ් එක රිසර්ච් එකක් කරනවා වගේම දෙයක් වෙනවා එතකොට මම මුලින්ම කියන්නම් රිසර්ච් එකකදී ඇත්තටම මම කියලා තියෙනවා see what everybody else has seen අපි හැමෝම දකින්න ඕනි අනිත් අය දැකලා තියෙන දේ. හැබැයි අපි හිතන්න ඕනේ මේ තා කාලයකට කිසි කෙනෙක් නොහිතපු දෙයක්. එහෙම නැතුව රිසර්චර් කෙනෙක් වෙන්න බෑ. රිසර්චර්ට මේ ලෝකේ තියෙන දේක් පේන්න ඕනේ. මේ ලෝකේ නැති දේවල් එහෙම රිසර්චුත් තියෙනවා. නමුත් ඩ්‍රාමා තෙරපි කරද්දී මං හිතන්නේ නෑ නේද ડોක්ටර් රවීන්ද්‍ර අපිට මේ ලෝකේ නැති කන්සෙප්ට් එකක් මේ ලෝකේ නැති ඇඩ්වාන්ටේජ් එකක් අරගෙන අපිට ඩ්‍රාමා තෙරපි වලින් රිසර්ච් කරන්න පුළුවන් කියලා මං විශ්වාස කරන්නේ. හැබැයි ඒ දැක්ම තුල මෙතෙක් කෙනෙකුට කරන්න බැරි දෙයක් ඔබ කළොත් අන්න ඒක තමයි අපි මේ පරිශ්‍රණයක් කියලා කියන්නේ. මොකද පරිශ්‍රණයක අල්ටිමේට් ගෝල් එක තමයි අපි සමාජයට යමක් දෙන්න ඕනේ. ඔබට සමහර විට ඔබේ මාස්ටර් ඩිග්‍රී එක ඔබේ PhD ඩිග්‍රී එක ඒක සම්පූර්ණ කරගන්න වෙන්න පුළුවන්. ඒක ඇකඩමික් පර්පස් එකක් විතරයි. හැබැයි එතනින් එහාට ගියපු ඔබ විසින් පරිශ්‍රණයට ලක් කරපු පිරිස වෙනුවෙන් ඔබගේ ග්‍රැටිටියුඩ් එක මොකක්ද? ඔබ කොහොමද ඒගොල්ලන්ට ස්තුති කරන්නේ? ඔබ ඒගොල්ලෝ වෙනුවෙන් දැන් ඔබට තොරතුරු දීලා ඔබේ අධ්‍යාපන උපාධිය සම්පූර්ණ කරගන්න ඒගොල්ලෝ දුන්න දායකත්වයේ වෙනුවෙන්. එහෙමත් නැත්නම් ඔබට ලොකු ෆන්ඩ් එකක්, ඒ කියන්නේ ඔබට ලොකු මුදලක් ලැබෙනවා වෙන්න පුළුවන් මේ රිසර්ච් එක වෙනුවෙන්. ඒක ඔබ ලබාගත් දේ. හැබැයි ඒක වෙනුවෙන් ඔබට තොරතුරු දුන්න ඔබ වෙනුවෙන් කැප වුණ පුද්ගලයන්ට හා සමාජයට ඔබ මොකද දෙන්නේ කියන එක තමයි අපි ඊළඟට කල්පනා කරන්න ඕනේ. ඒකයි රිසර්ච් එකක් හැම වෙලාවෙම දෙපැත්තක් තියෙන්න ඕනේ.
ඔබ අවශ්‍යතාවය වගේම ඔබ වෙනුවෙන් කැප වුණේ පිරිසට ඒ සමාජයට ඔබ මොකද ඒක තමයි මානව හිතවාදී පරිවර්ෂණයක් කියලා අපි කියන්නේ අපි සමහර වෙලාවට දකිනවා අපි කරන පරිවර්ෂණ වලින් පස්සේ ඒකට යොමු වෙච්ච මිනිස්සුන්ට තමන්ගේ ජීවිතත් අහිමි වෙනවා තමන් උන්න හිටිය තැන් අහිමි වෙනවා තමන් එච්චර ගල් හොඳින් පවත්වාගෙන ගියපු ජීවිතය අහිමි වෙනවා එහෙම රිසර්ච් එකක් අපි මානව හිතවාදී පරිවර්ෂණයක් කියලා හඳුන්වන්නේ නමුත් මේ ඩ්‍රාමා තෙරපි කියන එක තුල ඔබ හැම දිනාටම පුළුවන් අතිශයින්ම පුද්ගලයන්ට මානසික ගුණාංග වලට වැදගත් වෙන පරිවර්ෂණ මාතෘකාවක් තෝරගන්න ඒ වගේම මේ පරිවර්ෂණය කිරීම තුලින් ඔබ සොයා ගන්න දැනුම ඔවුන්ගේ යහපත වෙනුවෙන් උදා ගන්න අපි ඩිස්කෂන් එක මම පොඩි පොඩි කැලරි වලට කඩලා තියෙනවා අපි කතා කරනවා ඇයි මේ ගුණාත්මක අධ්‍යයනයක් කියන එක අපිට වැදගත් වෙන්නේ කියන එක ඩ්‍රාමා තෙරපි එක නැත්නම් ප්‍රමාණාත්මකව අපිට රිසර්ච් කරන්නත් පුළුවන් ක්වොන්ටිටේටිව් ක්වොලිටේටිව් කියලා අපි දෙකම කරනවා නමුත් ඇයි අපි ගුණාත්මකව මේක කරන්න යන්නේ කියන එක ඇයි මේ ඩ්‍රාමා තෙරපි වල අපි රිසර්ච් කරන්න කියන එක අනිත් එක තමයි ඩ්‍රාමා තෙරපිස්ට් කෙනෙක් කොහොමද අපි හොඳ රිසර්චර් කෙනෙක් විදිහට කන්වර්ට් කරගන්නේ we all have to convert අපි අපේ කොච්චර ඉක්මනට අපිට එක චරිතයකින් තව චරිතයකට කන්වර්ට් වෙන්න පුළුවන්ද කියන එක තමයි අපේ සක්සස් එක මනින තැන. අපි යම් කිසි දෙයකට අනුගත වීම ප්‍රමාද වෙනවා නම් ඔබ ගොඩාක් දේවල් නැති කරගන්න. මොකද ඔබ අනුගත වෙලා ඔබ ඒකට සූදානම් වෙනකල් ලෝකේ බලාගෙන ඉන්නේ නැහැ. ලෝකේ ඉන්නවා ඊට වඩා ඉස්සරහට ඉක්මනට යන්න පුළුවන් මිනිස්සු කණ්ඩායමක්. ඒගොල්ලොත් එක ලෝකේ යනවා. මේ අනුගත වීම හරි වැදගත් අපි රිසර්ච් එකක් කරමු. අනිත්‍යක තමයි ප්‍රධාන මාතෘකාව සහ ප්‍රධාන අපි වැදගත්ම දේ මේ ඩ්‍රාමා තෙරපි කරනකොට අපිට තියෙන අභියෝග මොනවද කියන එක මම ඔබට ඉස්සෙල්ලත් මුලදිමත් කිව්වා ඩ්‍රාමා තෙරපි එකක් ඩ්‍රාමා තෙරපි කියන ෆීල්ඩ් එක අනිත්‍ය වලට වඩා පොඩ්ඩක් වෙනස් කියලා. ඒ වෙනස්කම තුලම තමයි අපි මේ අභියෝග දකින්නේ. අනිත්‍යක අපිට දැන් මෙතන ඉන්න මට මං කිව්ව මං අඳුරන මූණු තියනවා කියලා දැන් අපේ ඩ්‍රාමා තෙරපි ඩිප්ලෝමා එක කරන ශිෂ්‍යාවන්නේ ශිෂ්‍යාවන් ඉන්නවා ඒගොල්ලෝ නම් රිසර්ච් එක පටන් අරගෙන තියෙන්නේ ඒගොල්ලන්ගෙන් මම මේ අන්ට්‍රොඩන් වේස් ඩ්‍රාමා තෙරපි කියන එක තාම අත ගහලා නැති තැන් තියෙනවා මං හිතන්නේ ડોક્ટર රවින්ද්‍රේක එතුමා කොයි වෙලාවක හරි පැහැදිලි කරයි ඉතින් ඒ ෆීල්ඩ් වලටත් අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් යනවා කියලා මං දන්නවා නමුත් ඉස්සරහට කරන්න ඉන්න අයට ගොඩාක් තියෙනවා මේක මොකද තාම අපි වගේ රටක නම් තාම අඳුන්වලා දෙමින් තමයි යන්නේ ඉතාම වැදගත් ක්ෂේත්‍රයක් වුණත් මේ ඩ්‍රාමා තෙරපි ක්වොලිටේටිව් රිසර්ච් එකක් ඉම්පෝර්ටන්ට් නැයි කියලා අපි කතා කරොත් ඒ කියන්නේ ගුණාත්මකව අපි කරන දෙයක් 1 2 3 4 කියලා අපි ගණනලා කරනවා වගේ නෙමෙයි ඒක අපි ප්‍රමා ගුණාත්මකව යම් කිසි දෙයක් ගැන කතා කරනවා මම ඒක පොඩි උදාහරණයකින් කිව්වොත් ඔබ ඩ්‍රාමා තෙරපි වලට කැමතිද නැද්ද නැත්නම් ඩ්‍රාමා තෙරපි වලට කී දෙනෙක් කැමතිද කියලා මම මෙතනින් අහුවොත් කැමති අයට මම අත උස්සන්න කියලා කිව්වොත් ඔන්න මට පෙනේ මේකේ 40ක් ඉන්නවා නම් 35 දෙනෙක් කියනවා ඩ්‍රාමා තෙරපි වලට කැමතියි කියලා 5 දෙනෙක් කියනවා කැමති නෑ කියලා අපි ප්‍රමාණාත්මක විග්‍රහ කරනකොට මට විග්‍රහ කරන්න පුළුවන් මේ ඩ්‍රාමා තෙරපි ඩේ එක දවසේ 100ක් සෙනග ඇවිල්ලා හිටියා ඒකෙන් 90ක් කිව්ව ඩ්‍රාමා තෙරපි කැමතියි කියලා ඔන්න ඩ්‍රාමා තෙරපි වලට හොඳ මාකට් එකක් එන්නයි යන්නේ පෝසස් ගොඩක් හදලා අපිට එළියට දාන්න පුළුවන් ඒකේ 90 දෙනෙක් ඉන්නවා ඒ කියන්නේ අපි සමාජයෙන් ගත්තොත් ලංකාවෙන් 90%ක්ම ඩ්‍රාමා තෙරපි වලට කැමති නැති 10%යි ඒ 10%ක් මොකක් හරි හේතුවක් නිසා පස්සේ කැමති වෙන්න පුළුවන් අපි ඔන්න සංඛ්‍යාත්මකව කතා කරනවා අපිට ලොකු අදහසක් ඒකෙන් ගන්න බෑ 90යි 10යි බව ඇත්ත හැබැයි අපි ඔක ගුණාත්මක සමීක්ෂණයක් කරන්න ගියොත් අපි අහන ප්‍රශ්නේ තමයි ඔබට ඩ්‍රාමා තෙරපි පිළිබඳව අවබෝධයක් තියෙනවද ඔබ ඩ්‍රාමා තෙරපි වලට කැමති ඇයි දැන් මම ඔය ප්‍රශ්නේ අහුවොත් අර කැමති 90 දෙනාම උත්තර 90ක් දෙයි ලොකු පරාසයක විහිදෙනවා ඔබේ අදහස් වලට ඉඩ තියෙනවා ඔබේ ආකල්ප වලට ඉඩ තියෙනවා ඔබේ වටිනාකම් වලට ඉඩ තියෙනවා ඔබේ ඇගයුමකට ඉඩ තියෙනවා ඔන්න ඕක තමයි අපි ගුණාත්මකව සමීක්ෂණයක් කරනවා කියන්නේ අපි හැම තිස්සෙම රියල් ලයිෆ් ප්‍රොසීඩින්ස් මිනිස්සුන්ගේ සැබෑ ජීවිත හා බැඳුණු අපේක්ෂාවන් කාර්යයන් සහ අරමුණු එකයි වැඩ කරන්නේ එතකොට මේ ඩ්‍රාමා තෙරපි කියන එකට ආපුවම අපි හැම තිස්සෙම වැඩ කරන්නේ
තවත් පුද්ගලයෙක්ගේ හදවතක ඇතිවෙන සිතුවිලි. මොකද මේක බොහොම ආටිස්ටික් පැත්තට බර දෙයක්. හැබැයි ඒකේ බේස් එක මෙඩිසින් කියන එක. මම ඒකත් පස්සේ කතා කරන්නම්. අපි මේ මතු පිටින් මේක දැක්කට කලාව හා සම්බන්ධයි කියලා. මේක අපි ගැඹුරට අධ්‍යයනය කරනකොට අධ්‍යයනය කරනයි දන්නවා. මේක අපේ වෛද්‍ය විද්‍යාව කියන එකට සහ අපේ සයිකොලොජි කියන එකට ලොකු සම්බන්ධතාවයක් දක්වනවා. ඉතින් ඒ වගේ අපේ මනෝවිද්‍යාවට අපේ චිත්තසංතානයට අපේ හැසිරීමට අපේ ජීවිතයේ වටිනාකම් පිළිබඳව කතා කරන විෂයක් අපි ප්‍රමාණාත්මකව අධ්‍යයනය කිරීම තුළින් අපිට ලොකු අවබෝධයක් ලබා ගන්න බෑ කියන එක මම හිතන්නේ ඔයගොල්ලෝ හැමෝම මාත් එක්ක එකඟ වෙනවා ඇත්ත. ඒකයි අපි විශේෂයෙන් මේ සම්බන්ධ ශාස්ත්‍රවලදී පර්යේෂණ කරනකොට ඒක තින් ලොකු තර්කයක් තියෙනවා. දැන් මේකේ චැලෙන්ජර්ස් වලට යනකොටත් එක චැලෙන්ජ් එකක් තියෙනවා. එතනින් කියනවා ප්‍රමාණාත්මක අධ්‍යයනවල යෙදෙන්න ඕනේ කියලා තර්කයක් තියෙනවා කියලා. තර්කයේ කියන එක නේද හැමතිස්සෙම තර්කයක් කියන්නේ සත්‍ය පදනම් කරගත් දෙයක් නෙවෙයි නේද? ඔයගොල්ලෝ උසාවියල එහෙම බැලුවොත් අමූලික ඇත්ත බොරු වෙනවනේ නේද? ඒ වගේ තර්ක කරන්න පුළුවන්. නමුත් අපි ඇත්තටම ඒක ගැඹුරින් විග්‍රහ කරලා බලනවාම අපිට පේනවා පුද්ගලයෙකුට බලපාන දෙයක් තියෙනවා නම් එයාගේ සැබෑ ජීවිතයේ ලොකු දුර්වලතාවයක් නැති කරගන්න දෙයක් වෙනවා නම් නැත්නම් එයාගේ ජීවිතයට ලොකු වටිනාකමක් ඇති කරගන්න විශේෂේස්ත්‍රයක් වෙනවා නම් ඒක 1 2 3 කියලා අපිට වර්ග කරන්න බෑ. ඊට වැඩිය අපි එයාගේ හිත ඇතුලේ තියෙන දේ කතා කරන්න ඕනේ. හිත ඇතුලේ තියෙන දේ එළියට ගන්න. එහෙම නැතුව අපිට මේ රිසර්ච් කියන එක විශේෂයෙන්ම ඩ්‍රාමා තෙරපි වල අපිට කරන්න බෑ. අනිත් එක තමයි අපේ මේ මම ඔයගලන්ට කිව්වා වගේ ඒ ක්වොලිටේටිව් රිසර්ච් වලදී හැමතිස්සෙම අපේ මිනිස්යාගේ මිනිස් හැසිරීම තේරුම් ගන්නවා පමණක් නෙමෙයි අපි ඒක විග්‍රහ කොට දක්වනවා. දැන් මොකක් හරි දෙයක් වුණාම අපි ඒක එයාට තරහ ගියා. එයාට හිත රිදුනා. එයා ඒකට අකමැත්තක් දක්වනවා. ඒක අපි අපේ කැපැසිටි එක අනුව අපි තේරුම් ගන්නවා එයා මෙන්න මේකට කැමති නැති නිසා එයා මෙයාට මේකට ගොඩක් ඉරිටේට් වෙන හින්දා අන්න ඒ හින්දා තමයි එයාට ඒක තරහ ගියේ කියලා. හැබැයි මෙතනින් ඒ සාමාන්‍ය ඔබගේ තේරුම් ගැනීම ඉක්මවා ගියපු දෙයක් තමයි රිසර්ච් එකක් කියන්නේ. ඒකේ අපි ඇනලයිස් කරනවා. ඇනලයිස් කරනවා කියලා කියන්නේ අපි හැමතිස්සෙම ඒකට පාදක වෙච්ච මූලික හේතුව රූට් කෝස් එක කියන්නේ. ඔන්න ඕක හොයාගන්නයි අපි යන්නේ. ඒක දැන් අපිට රූට් කෝස් එක හොයාගත යුත්තේයි අපිට ඒක තුලින් පැන නැගුණු යම්කිසි ගැටලුවක් තියෙනවා අන්න ඒක නැති කරන්න. අම්මා ලේසිම උදාහරණයක් කිව්වොත් අපි කවුරු හරි හරි ඉක්මනට ඩිප්‍රෙස් වෙනවා. හරි ඉක්මනට අපි මානසික පීඩනයටපත් වෙනවා. අපිට වෙලාවට කඳ නැතුණාම වෙන්න පුළුවන්. මේ දවස්වල නම් උද්දමනයේ හින්දා වෙන්න පුළුවන්. ඒක නම් ඉතින් ડિප්‍රෙස් වෙන්නත් වටින කාරණයක් තමයි. එහෙම නැති වුණා ඩේ ටු ඩේ සමහර අය ඉන්නවා හරි හොඳට හැන්ඩල් කරගන්න පුළුවන් සිටුේෂන්ස් තියෙනවා. හැබැයි සමහර පුද්ගලයෝ ඉන්නවා හරිම පොඩි දෙයකින් වුණා ડિප්‍රෙස් වෙනවා. දැන් ඕක අපේ එහෙම කවුරු හරි යාළුවෙක් හරි පවුලේ කෙනෙක් හරි ඉන්නවා නම් අපි ඒක තේරුම් ගැනීම වැදගත්. නමුත් රිසර්ච් එකකට ආපුවම අපි ඒක ඇයි එහෙම වෙන්නේ කියලා හොයලා බලලා ඒකේ රූට් කෝස් එක හොයාගන්න අපි ඒකේ දත්ත විග්‍රහ කරන්න. ඔන්න ඔය විග්‍රහය කරන්න පුළුවන්. ওই විදිහට මිනිසුන්ගේ හැසිරීම තුලින් ඇතිවෙන යම් ගැටලු තියෙනවාද? යම් කිසි අර්බුද තියෙනවාද? යම් කිසි පෞර්ෂ ගතිගුණ ලක්ෂණ තියෙනවාද අපිට වෙනස් කළ යුතු? අන්න ඒ වගේ දේවල් අපිට හොයාගන්න. මිනිසුන්ගේ හැසිරීම කියන දේ හොයාගන්න. හොයාගෙන විග්‍රහ කරලා ඒයින් ඇතිවෙන ගැටලු නැති කරනවා නැති කරගන්න පුළුවන් අපිට මේ ගුණාත්මක සමීක්ෂණ වලින් විතරයි. අත් මං ආපහුත් කියන්නේ මනුෂ්‍ය ජීවිතය කියන්නේ 1 2 3 කියලා අපි ඉලක්කම් වලින් විග්‍රහ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක හරියි සීමා සහිතයි. බොහොම ඉන්ස්ටන්ට් දෙයක් නේද? අපිට පුළුවන් ඔක මාකට් සර්වේ වලට වගේ නම් බොහොම සාර්ථකව යොදා ගන්න. මොකද මාකට් සර්වේ වලදී වගේ අපිට අවශ්‍ය නැහැ මිනිසුන්ගේ හපවැතුම මොකද්ද? ඒක මෙසේ විය යුතුද? එසේ විය යුතුද? එහෙම කර කර මාකටිං කරන්නේ නැහැ නේ අපි නේද? නමුත් අපි මිනිස්සුත් එක ගනුදෙනු කරනකොට මේ ඩ්‍රාමා තෙරපි වල තියෙන එක දෙයක් තමයි මිනිසුන්ගේ වෙල්බීන් එක කියන එක සුභ සිද්ධිය කියන එක. ඒක වෙනුවෙන් වැඩ කරනවා කියන එක. එහෙම දෙයක් කරනවා නම් අපි අනිවාර්යයෙන්ම
මේ මිනිසුන්ගේ හැසිරීම් කියන එක තේරුම් ගන්න ඕනි. ඒ වගේ මේ හැසිරීම් වල තියෙන යම් යම් අරුබුද තියෙනවාද ඒවට විසඳුම් හොයන්නත් ඕනි. ඒකට තමයි අපි මේ පරිවර්ෂණ වල ගුණාත්මක තොරතුරු අපි එකතු කරන්නේ. ඒ වගේමයි මේකෙදි මේ ගුණාත්මකව අපි කරන පරිවර්ෂණ වලදී අපි හැමතිස්සෙම මිනිස්සුන්ට ප්‍රශ්න අහන්නත් ඉඩ දෙනවා. මිනිස්සු අපිට ප්‍රශ්න අහන්නත් ඉඩ දෙනවා. මොකද ඒක මිනිස්යෝ දෙන්නෙක් අතර කෙරෙන සංවාදයක්. ඩිස්කෂන් එකක්. හැබැයි පර්පස් එකක් ඇතුව. පර්පස් එක තමයි අපේ රිසර්ච් එකට ඩේටා එකතු කරනවා කියන එක. හැබැයි අපි ප්‍රශ්න ගොඩක් අහනවා. අපි ඒගොල්ලන්ට අපි ඉන්ටර්විව් කරනවා. අපි ගොඩක් වෙලාවට ප්‍රශ්නාවලිය යොදා ගන්නවට වැඩිය ගොඩක්ම ජනප්‍රිය ක්‍රමයක් තමයි අපි සම්මුඛ සාකච්ඡා වලින් පුද්ගලයොත් එක කතා කරනවා කියන එක. ඒ කතා කරනකොට ඒක එක එක පැත්තක් විතරක් නෙමෙයි කතා කරන්නේ. ඒ කියන්නේ රිසර්ච් එකේ පැත්ත විතරක් නෙමෙයි කතා කරන්නේ. අනිත් පුද්ගලයන්ත් අපි කතා කරන්න අවස්ථාව දෙනවා. ඕන තරම් වෙලාව දෙනවා එයාට අපි අහන ප්‍රශ්නට උත්තරේ දෙන්න. අපි ප්‍රශ්නාවලියක් වගේ එකක් යොදාගෙන අපි ප්‍රමාණාත්මක දත් එකතු කරන වෙලාවකදී අපිට ප්‍රමාණයක් විතරයි කරන්න ඕනේ. ඔයා මේ සබන් කෑල දවස් කී දවසකට කී සැරයක් ගානවද? දෙපාරයි නම් ගාන්නේ. ඒ සර්වේ එකට ඕන නම් ඒක 12 පාරක් ගන්න. එතකොට මාසෙකට සබන් කැට දෙකක් විකුණ ගන්න පුළුවන්. ඒක ඒ මහර කිව්වා වගේ සංඛ්‍යාත්මකව තමයි. හැබැයි අපි අහනවා නම් ඔබගේ පවුලේ කෙනෙක් හරි ඔබගේ ළඟම හිතවතෙක් හරි ඔබගෙන් වෙන් වෙලා ගියපුවා මේ දැනෙන කාංසාව හරි බය හරි ඔබ කලමනාකරගන්නේ කොහොමද? අපි ප්‍රශ්නයක් අහනවා. එතකොට ඒ පුද්ගලයා ඒ ප්‍රශ්නෙට උත්තරේ දෙනවා. එයාගේ that is revealing the inner side of the person. He has enough freedom to talk and even the researcher has enough freedom to talk. So what would be the ultimate goal? So both are revealing their inner side. ඔය ඕකනේ අපිට කරගන්න බැරි. අපි ඇත්තටම යම් කිසි දෙයකට යනවා නම් අපි සැබෑ විසඳුමක් හොයනවා නම් අපි ඒකට involve වෙන හැම කණ්ඩායම ඇතුළාන්තය අපි හොයාගන්න ඕනේ. මේ ගුණාත්මක පරිවර්ෂණවල තියෙන ප්‍රධානම මූලිකම ප්‍රින්සිපල් එක තමයි පුද්ගලයන්ගේ ඇතුළාන්තය රිවීල් කරගන්නවා. කොහොමද? ඒගොල්ලන්ට කතා කරන්න දීම මගින්. ඒ කතා කරන්න දෙන්න හැබැයි අපිට කිසිම හේතුවක් නැතුව ඒගොල්ලන්ට කතා කරන්න දෙන්න බෑනේ. මොකද මේක අපේ රිසර්ච් එකක් නෙවෙයි. කොහොමත් හරි අන්තිමට මම අපේ ශිෂ්‍යාවත් එක්ක කතා කරන අතර කතා කරලා අපිට ඕන තොරතුරු ටික අරන් ආවේ නැත්නම් ඉතින් ඒ කරන කෙරින්ඩෙන් වැඩක් නෑ. අපි ඒකට තමයි අපි සම්මුඛ පරීක්ෂ සම්මුඛ සාකච්ඡාවකට අපි එයට අදාළ ප්‍රශ්න ටික සකස් කරගන්නවා. ඒ සම්මුඛ සාකච්ඡාව තුළදී ඒ ප්‍රශ්න ටික අහන ගමන්ම අපි ඒ පුද්ගලයාට ඒ සම්බන්ධයෙන් තියෙන ගැටලු निराකරණය කරගන්න දෙනවා. හැබැයි ඒ සියල්ල අපි ගෙදර ගේන්නේ නැහැ. සවන් දෙනවා, අහනවා. හැබැයි අපි අරගෙන එන්නේ අපිට අවශ්‍ය දත්ත ටික විතරයි. ඒ தත්ත විග්‍රහ කරනකොට හැබැයි ඔබට තේරෙයි ඔබ ඒ කරපු සාකච්ඡාවේදී ඒ පුද්ගලයා අවංකව ඔබට අදහස් ප්‍රකාශ කරා නම් ඔබට කොච්චර ලේසිද කියලා ඒ தත්ත ටික විග්‍රහ කරගන්න ඔබේ නිගමනවලට එන්න. ගිහිල්ලා ප්‍රශ්න පත්‍රයක් පුරවගෙන ඇවිල්ලා 1 2 3 කියලා ලකුණු කරගෙන ඇවිල්ලා ඔබට ලොකු දෙයක් කරන්න බෑ. ඊට වැඩි පුද්ගලයෝ 25 දිනකට සවන් දීලා ආවා නම් සමට ඒ සවන් දීම තුලම ඔබත් වෙනස් වෙලා තියෙනවා. ඔන්න ඕක තමයි අපි qualitative research එකක් කියලා කියන්නේ. පුද්ගලයන්ගේ හැසිරීම, ආකල්ප, වටිනාකම් ගැන ප්‍රශ්න කරන ගම ඔවුන්ගේ හැසිරීම, ආකල්ප හා වටිනාකම් ගැන අපි සමාජයට කියන්නේ කුමක්ද? ඒ ගමනේදී ඔබත් වෙනස් වෙනවා. ඕනම පරිවර්ෂණයකදී පරිවර්ෂණය ආරම්භ කරනකොට ඉන්න පුද්ගලයා නෙමෙයි පරිවර්ෂණය අවසන් කරනකොට ඉන්න. මෙතනදී තියෙන තව එක වාසියක් තමයි, එක හොඳක් තමයි අපිට මේ qualitative එහෙම නැත්නම් ගුණාත්මකව අපි පරිවර්ෂණවලට යනකොට අපිට approaches ගොඩාක් තියෙනවා පාවිච්චි කරන්න. ක්‍රම ගොඩාක් තියෙනවා පාවිච්චි කරන්න. එකක් නෙමෙයි. එහෙම approaches අපිට අපේ තොරතුරු එකතු කරගන්න එච්චර අපිට approaches ප්‍රමාණයක් තිබිය යුත්තේ. එහෙම වෙන්නේ ලෝකයේ මිනිස්සු
විවිධයි. අපි මෙතන බැලුවොත් අපි 100ක් ඉන්නවනම් අපි 100 දෙනා එක විදිහයි නේද? අර ඉතින් සමහර අවස්ථාවල අපි කියනවා ඉතින් ඔයයි මමයි අදින් පස්සේ එක්කෙනෙක් එහෙම අවස්ථාවට කියන්න ඕනේ. නමුත් අපි අධ්‍යයනයකට ගත්තොත් ඒක තරම් පොරුවක් නෑ. ඉතින් එහෙම එක මේ වයිෆ් කෙනෙක් කිව්වල අදින් පස්සේ ඔයයි මමයි දෙන්නම එක්කෙනෙක් කියලා හස්බන්ඩ් ගහ ආ ඒකට කමක් නෑ අලුතම කපල් එකක් තෙරුවන් සරණයි කිව්වා නෙමෙයි. ඒකට ආ ඒකට කමක් නෑ උයනකොට දෙන්නෙකුට උයන්න ඕනේ කිව්වලු. ඒ වගේ තමයි අපි කොච්චර එහෙම කිව්වා වුණාට අපි හරි වෙනස් එක එකනගෙන් එක එකනට වෙනස්. එහෙම වෙනස් පුද්ගලයන්ගෙන් අපි තොරතුරු එකතු කරනකොට ඒ ඒ පුද්ගලයන්ට ගැළපෙන ආකාර අපි පාවිච්චි කරන්න ඕනේ. අන්න ඒකට පූර්ණ නිදහස තියෙනවා මේ ක්වොලිටේටිව් රිසර්ච් වලදී. ඔබට පරිශන ක්‍රම රාශියක් තියෙනවා, උපකරණ රාශියක් තියෙනවා. සමහර විට අපි එකම පරිශනය තුල අපි දත් එකතු කරන විදි කීපයක් තියෙනවා. එකම කණ්ඩායම වුණා වුණත් එක එක දේවල් වලින් වෙනස් නේද? අපි ප්‍රශ්නයක් අහ එක ප්‍රශ්නයක් කොලේක ලියලා දීලා ඒකට උත්තරේ ලියන්න කියනවට වැඩිය අනිවාර්යයෙන්ම හොඳ උත්තරයක් ගන්න පුළුවන් ඒ ප්‍රශ්නේම ඔබ ගිහිලා පැය භාගයක් විතර කතා කරනකොට. ඒක මාත් බොහොම හොඳට අත්විඳිනවා. මම ගොඩක් වෙලාවට පරිශන කරනවා වියපත් වීම සම්බන්ධයෙන්. හරි අකමැති ඉතින් ලියන්න එහෙම හරි අකමැති. ඒගොල්ලන්ට ටිකක් කතා කරන්න අවශ්‍යතාවය තියෙනවනේ. නමුත් ওই දෙකේ වෙනස බලන්නත් එක මම කරලා තියෙනවා. කොහොමද අහන්න ටිකක් අමාරු ප්‍රශ්නයක් වගේ ඇහුවොත් මම උදාහරණයක් විදිහට ඉස්සර ගත කරපු ජීවිතයට වැඩි දැන් ජීවිතේ කොහොමද කියලා අහනවා. ඔක ලියන්න කිව්වම හොඳයි. ඔච්චරයි ලියන්න වැඩි හිටියෝ හොඳයි. බැලු බල්බට පේනවා හොඳයි නෙමෙයි කියලා. පොඩ්ඩක් පැය භාගයක් විතර කතාවට අල්ලගත්තාම අහගන්න පුළුවන් ඒ හෝම් එකේ තියෙන සියලු අඩුපාඩු ටික. දැන් ඒවා මම කියන්නේකොත් කියලාමක් වෙන හින්දා මම කිව්වේ අපි අර එක එක අප්‍රෝචස් පාවිච්චි කරන්නේ ඇයි? ඒ හොඳයි එකෙන් මට වැඩක් නැහැ නේද? අපි කාටවත් වැඩක් නැහැ හොඳයි එකෙන්. හැබැයි අර දීර්ඝ ඒගොල්ලොත් එක දීර්ඝ අධ්‍යයනයකට ගිහිල්ලා හොඳයි ඒ උනාට කියන ටිකනේ අපි ඒගන්නේ. අන්න ඒක තමයි අපිට වැදගත්. අපි යම් කිසි දෙයක් වෙනස් කරන්න ගන්නවා නම් අපිට ලෝකේ වෙනස් කරන්න ඕන නම් ලෝකේ පොඩ්ඩක් පැත්තකින් තියලා ඉස්සලා තමන් වෙනස් වෙමු නේද? තමන්ට තමන් වෙනස් කරන්න ඕන නම් අනිත් පුද්ගලයාට සම්පූර්ණයෙන්ම අහුම්කම් දෙන්න ඕන. බාගෙට නෙමෙයි. ඔන්න ඕකට මම නම් දකින ක්‍රමය තමයි මේ ක්වොලිටේටිව් රිසර්ච් කියන එක. මිනිස්සුන්ට කතා කරන්න ඕන තරම් ක්‍රම තියෙනවා. සීමාවක් නැහැ. ඕන තරම් අදහස් ප්‍රකාශ ඔය ඕකම තමයි ඇත්තම මේකේ තියෙන අමාරුව. අපිට ක්වොලිටේටිව් රිසර්ච් එකක් කරලා ගෙදර ගෙනාවපුවම ඒ ටේප් එකක් අහන්නම යනවා සමහරවිට දවස් 3ක් 4ක් එක පැයක ටේප් එකක් අහන්න. එහෙම සෙෂන්ස් කීපයක් කරන්න. හැබැයි ඒකේ වටිනාකම මෙච්චරයි කියලා ඔයගොල්ලන්ට කියන්නේ. ඒ ඒ වටිනාකම කියලා ඉවර කරන්න බෑ එහෙම රිසර්ච් එකකට. එහෙම ඒ විදිහේ මානව සංහතිය වෙනුවෙන් කරපු එච්චර කැප වෙලා කරපු සමහරලාට තමන්ගේ ජීවිතෙත් කැප කරනවා රිසර්චර්ස්ලා. එහෙම කරපු රිසර්ච් වලින් ආපු ෆයින්ඩින්ග්ස් හින්දා තමයි මේ ඔබයි අපයි මොබ අප සියලු දෙනා මේ විදිහට හොඳින් ඉඳගෙන ඉන්නේ. මේ විදිහේ මානව ශිෂ්ටාචාරය වෙනස් කරන්න පුළුවන් තරම් තීරණ ගන්න පුළුවන් තරම් සමාජ විද්‍යාත්මක මනෝවිද්‍යාත්මක පරිශන සිද්ධ වෙනවා. ඒක අපි දැනුවත් හෝ නොදැනුවත්ව අපි මේ සියලු දෙනාම ඒ පරිශන වලින් ලැබපු ප්‍රතිඵල භුක්ති විඳින ගමනක් තමයි මේ තියෙන්නේ. අනිත් එක තමයි මේ ක්වොලිටේටිව් රිසර්ච් වලදී හැම වෙලාවෙම අපිට මේ පුද්ගලයාව ඒ පුද්ගලයා ඉන්න පරිසරය තුළ අධ්‍යයනය කිරීමේ අවස්ථාවක් ලබා දෙනවා. විශේෂයෙන් අපි නිරීක්ෂණ කරනකොට නිරීක්ෂණය අපි කරන්නේ ඒ පුද්ගලයා ඉන්න වටපිටාව තුළ. දැන් මේ ඔබ්සර්වේෂන් කියන එක නිරීක්ෂණය කියන එක ප්‍රමාණාත්මකව කරන පරිශන තුළදී පිළිගන්න දෙයක් නෙමෙයි. ඉතින් ලෝකේ කවුරු පිළිගත්තත් නැතත් ඇත්ත ඇත්තම නේද? හැබැයි අපි 1 2 3 කියලා දානවට වැඩිය සමහර වෙලාවට ඔබ නොදන්න දෙයක් ඔබ ගිහිල්ලා වෙන මුකුත් කරන්න ඕනේ නැහැ. ඔබට පුළුවන් නම් ඒක පරිශනයක් වෙන්න ඕනෙත් නැහැ. දත් එක් රැස් කිරීමක් කරන්නකෝ. ඔබට ඩ්‍රාමා තෙරපි සම්බන්ධයෙන් පරිශනයක් කරන්න ඉස්සර අපි පොඩි දත් එක් රැස් කිරීමක් කරනවා නම් එහෙම නැත්නම් ඔබට ස්කෝලේකට ගිහිල්ලා දත් එක් රැස් කිරීමක් කරන්න ඕන මේ නිරීක්ෂණය කියන එක දා ගන්න පුළුවන්.
ඔබ යස් දෙකෙම ගිහිල්ලා බලන්න ඔබ පොතකින් කියවනවට වැඩිය මොන තරම් දේවල් ඒ රියල් ලයිෆ් සිටුේෂන් එකට ගියපුවාම ඔබට අස්කන්න ආස හොඳින් පවත්වා ගැනීමෙන් ඒක කරොත් කොච්චර දේවල් එකතු කර ගන්න පුළුවන්ද ඔබ මේ තාක් කල් විශ්වාස කරපු දේවල් එක මොහොතකින් නැති වෙන්න පුළුවන් මම ඒකට හොඳම උදාහරණයක් මම වැඩිපුරම කැමති මම උදාහරණයක් විදිහට ගන්න ලංකාවේ ළමා නිවාස කියන එක right අපි discussions වලදී හිම ලොකු ලස්සන පික්චර් එකක් මවනවා හරි ආස හිතෙනවා වැඩිහිටි මාට සම්බන්ධ වෙනුත් එම හැබැයි පුළුවන් නම් ජීවිතේ ගිහිල්ලා ඇති ඕනතරම් ওই දාන මේ පුණ්‍ය කර්ම වලට ගිහිල්ලා ඇති හැබැයි එක දවසක ගිහිල්ලා පුළුවන් නම් පැය 12ක් එක දිගට ඉඳලා බලන්න අපි ඒ දැක්ක දේ දැත්ත මේ දැක්ක දේ දැත්ත අපි ඔය රියල් ලයිෆ් සිටුේෂන් එක තේරුම් ගන්න නැති තාක්කල් අපි අතින් හරි හමන් දෙයක් වෙන්නේ නැහැ අපි සන්තෝෂ වෙනවා එක දාන වේලක් දීලා ඇවිල්ලා එක පැය ගානක් ස්පෙන්ඩ් කරලා ඇවිල්ලා අපේ දරුවොත් එක්ක ගිහිලා කේක් එකක් කපලා ඇවිල්ලා අපි හරියට සන්තෝෂ වෙනවා ඔන්න අපි අපේ සමාජ ප්‍රගමණය වෙනුවෙන් අපේ ඉමහත් දායකත්වයක් දීලා මානව සංහතිය වෙනුවෙන් මගේ උපරිමයෙන් කැප කරගල නැතිනම් ඒක අපි අපිට කළ හැකි දේවල් එක බැලුවොත් ඒක කිසිම දෙයක් නෙමෙයි ඒකකින් සෑහීමකටපත් වෙන්න එපා ඊට වැඩිය ඔබට ගිහිලා ඒ ජීවිතවල ඒව විතරක් නෙමෙයි තව ගොඩක් තැන් තියෙනවා අපි යන්න ඕනේ අපි කරන්න ඕනේ අපි බලන්න ඕනේ එක පැය 12ක් ගත කරලා ඉන්න ඔබත් වෙනස් වෙනවා සමාජය වෙනස් කරන්න ඔබත් දායක වෙනවා ඇත්තටම මේ රිසර්ච් එකකින් අන්තිමටම අපි කරන්නේ අපි වෙනස් වෙන ගමන් සමාජය වෙනස් කරනවා සමහර වෙලාවට අපි එකකින් කරන බෙනිෆිට් එක අපිට මේ තොරතුරු දුන්න අපේ ගෲප් එකට හම්බෙන්නේ නැති වෙන්න පුළුවන් නමුත් you are working for the universe කවුරු හරි එකේ බෙනිෆිට් එක ගන්නවනේ ඒ අපි ලෝකෙට දුන්නම වෙන හැබැයි ඒකට ඉස්සර ඔබ ජීවත් වෙන ඔබ මේ පය ගහලා ඉන්න ලෝකේ සැබෑ ස්වරූපය අඳුර ගන්න ඕනේ මම ඇත්තටම විශ්වාස කරනවා අපි හැමෝම මේ ලෝකේ මේ සර්ෆස් එක අත ගාගෙන ජීවත් වෙන්නේ මේ මතු පිටින් ටච් කරගෙන ජීවත් වෙන්නේ අපි ඔක්කොමල අපිට පහසු තැන්වල ඉඳගෙන මේ ජීවත් වෙන්නේ. හැබැයි රිසර්ච් කෙනෙක් වුණ දවසට ඔබ අනිවාර්යෙන් ජීවිතේ අර කම්ෆර්ට් සෝන් එකකින් ඔබ මූව් වෙනවා රියල් සිටුේෂන් එකට. ලෝකේ සැබෑ ලෝකයට ගියොත් ඔය කම්ෆර්ට් සෝන් එකක්වත් නැහැ. කම්පල්සරි සෝන්ස් තමයි තියෙන්නේ. කැමති වුණා හෝ අකමැති වුණා හෝ ඔබට ඒ සෝන් එක තුල ජීවත් වෙන්න දුන්න අපිට ඔප්ෂන් තියෙනවා අපිට චොයිස් තියෙනවා ඔබට කැමති නම් අද ඩ්‍රාමා තෙරපි එකට එන්න පුළුවන් කැමති නම් ගෙදර එන්න පුළුවන් කැමති නම් ක්ලාස් එකට එන්න පුළුවන් නැත්නම් වෙන ක්ලාස් එකක් you have choices but there are so many people who have no choices all are compulsory situations look at them just understand there are lives which are very worse than the death ජීවිතයට වඩ මරණයට වැඩිය නරක ජීවිත ගෙවන මිනිස්සු ලෝකේ ඉන්නවා. අන්නේ දැක්ම ඔබට ගන්න පුළුවන් මේ රිසර්ච් කිරීම තුලින්. ඒ රිසර්ච් කෙනෙක් දන්නවා ලෝකේ එහෙම අඳුරු තැන් ගොඩාක් තියෙනවා. ඇත්තටම මේ අඳුරු තැනකට ඉරේලියක් වැටෙනවා කියන්නේ මේ අපි කරන රිසර්ච් එක කොටස. කොට ඔබට සමහර විට ඔබගේ කාලය තුල ඔබගේ අධ්‍යාපනික කටයුතු තුළ එහෙම නැත්නම් සාමාන්‍ය ජීවිතය තුළ මේ වගේ ඇකඩමික් රිසර්ච් එකක් කරන්න කාලයක් නොඉන්න පුළුවන්. හැබැයි ඒවට දායක වෙන්න ඔබට අවස්ථාවක් ලැබෙන්න පුළුවන්. අන්න ඒ වෙලාවට මම ඔබ ගිල්ලා සිටින්නේ අවංකවම ඒකට දායක වෙන්න. ඒක ඔබත් එතකොට සමාජ ප්‍රගමනයේ කොටස්කාරයෙක් වෙනවා මේ රිසර්ච් එකකට දායක වීම තුලින්. මේ රිසර්ච් එකක් කරනකොට අපිට තියෙන වාසි මොනවද කියලා කතා කරොත් මම මං ඉස්සලා කිව්වා වගේ අපිට අර නැචරල් එන්වයරන්මන්ට් එක ඉඳලා අපිට මිනිසුන් අධ්‍යයනය කරන්න පුළුවන් අපිට සැබෑව දැනගන්න පුළුවන් ඒ වගේමයි අපිට අර ගොඩක් සංකීර්ණ තත්වයන් විග්‍රහ කරන්න ලොකු උදව්වක් කරනවා මේ අපි එකතු කරගන්න தত্ত্ব මොකද අපි ක්වොන්ටිටි එකක් ඉලක්කම් වලින් එකතු කරාට අපිට සංකීර්ණ තත්වයන් විග්‍රහ කරන්න බෑ පුද්ගලයෙකුට මානසික අවපීඩනයක් තියෙනවා මානසික අවපීඩනයේ තියෙන පුද්ගලයෝ 10 දෙනෙක්ගේ ළමා කාලයේ වෙච්ච ට්‍රෝමා එකක්ද ඒගොල්ල ඇබියුස් වෙන හින්දාද නැත්නම් මේ এডুকেෂන් සිස්ටම් එක තුල ඒගොල්ලන්ට සක්සස් වෙන්න බැරි වෙන හින්දාද එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ ෆැමිලි හිස්ටරි එකේ එන සයිකලොජිකල් ප්‍රොබ්ලම් එකක්ද එහෙම නැත්නම් එයාගේ
मैरेज लाइफ के इश्यू एक आगे नेतांगे आगे सेक्सुअल प्रॉब्लम एक आगे अन्य एक आप इटे विग्रह एक कंप्लेक्स हरिम संकीर्ण मिनिसुंगे स्वभाव एक मोहत किन था मोहत कटे विनाशिन हो देंगे उदय अविला इधर गत उबगे मानसिक तत्व ने भी मैं विलावती ने कोई विले इगर विद में कि ने कना ने में किला मांगी थी ना ये वाके आप ही हर इकमंट इकमंट आप ही स्वभाव विनाशिन हो ये वाके स्वभाव विनाशिन हो ओन म आद्य ने कर सुधु सुई मैं आप ही गुणात्मक तत्व ये वाके म मेता कल कर उतने पर्यवेक्षण ने मोप विला थी ना लोकेट याम किसी पॉजिटिव चेंजेस गिना वना ये हम पॉजिटिव चेंज का पीटी पास से में इन्ने गुणात्मक वकरण लगा दिए ना प्रमाणात्मक वकरण अध्ययन वाली एक तरह में ये समाजे दीर्घ काली नम भावती ना धनात्मक वैति वेना विनाशकं ऐतिकरण वहाँ किए ने का करण ठिकाक अमारोई मुकदे एक रह हेतु हम ये एकतु करण दत्त ऐतुले मनुष्यांगे हितेतिये ना हंगीमवत हैसरीमवत विग्रहवे नतिहिंदा एटिक विनाशुनोत ने आप इट धनात्मक देवल करान पुलवा और नोक करान पुलवा मिन में आप इकता करना गुणात्मक देवल तमा अनित्य कतामाई आप इ समाजे विनाश करान हदना कोटे पुद्गलो विनाश करान हदना कोटे ये मत ने तम पुद्गल संबंधता विनाश करान हदना कोटे आप इ विग्रह करगने इंदोनी ये देने का आप इ उदाहरण एक विधिता पे ड्रामा तेरे पुलिंग करना कपल काउंसलिंग वाले टे मर खाता आखिर नोट गुड़ा का ये बहुत में इंटरेस्टिंग एक टे एक ये इसरला में ये दिन नातरा दिन रिलेशनशिप पे को मुकाद ये रिलेशनशिप पे का डैमेज लाती है ने को हम द इसरती बुने को हम द और नौ आगे थोरु थोरु गुड़ा की कतु करना ये इकतु कर ला होंदा में इंटरप्रिटेशन ने का दिन ना पुलवांग में क्वालिटेटिव रिसर्च कर दमा अपे इंटरप्रिट करना डेटा अपे डेटा कलेक्शन ने का बहुत में होंदा कराना पुलवांग इंटरप्रिटेशन पार्ट एक अपे दत्त विग्रह किरीम किए इतम कराण पुलवा मे गुणात्मक अभी दत्त विग्रह किरीम सह गुणात्मक समीक्षण तुले यद अभी लोकया क्वटीन अपे जीवित सटांक करतीयन लोके हेम दत्तन अभी एक युद्ध पावती रटवाट गिहिला दत्तरा गुला विशेष आरक्षा वक्ति मुखद युद्ध हेमतीसम मनुषीय कीलतम युद्ध करण रटकिया इतना युद्ध अट इनवाल पार्टी का हेमतीसम की आने अभी असाधारण आखिर इतम युद्ध करता बलोनी हरी रिसर्च हेम युद्ध पश्चिमती आत्मार्थ कामी हंगीम किसीम मनुष्य तव मनुष्य हितना युद्ध गटे आने तीन युद्ध विशेष युद्ध भीषण ये क्रिमिनल क्राइम्स ओवगे देवाल संबंधी समाज पर्यवेक्षण गुड़ा करना ये पर्यवेक्षण एलियट इन्नी ने पर्यवेक्षण दत्त एलियट इन्ने एक अभी गुड़ाक मे मगन दाने एलियट आवो संहार विट पर्यवेक्षण करप आएगे लेफ्ट अब पर्यवेक्षण करना आप युद्ध कहती हूँ वलाक का गण पुलवांगे हम खरब देवाल थी अभी लोक युद्ध की प्याग्ञन कथा कर लाइन इन्ने अन्न एवागे अभी एकतुकरपु दत्त अभी विग्रहकंड बैना हरियट एकतु किरीमेंग एकतुकंड पर्यशक तमंगे खाले गतकरपे किसी प्रयोजन आने अन्न एकतुकरपु दत्तवर्ट साधारणीकरणे करंड तमाई मे क्वालिटेटिव एनालिसिस तंग प्रमाणात्मक दत्त विग्रह किरीमक अभी करव गुड़ाक्तियन वा अड्वांटेजस् कथाग्रह मंटी का कथाग्रहनाव मेके बेसीक मेतमा यम किसी दया गंबुरे अद्यने करांड उन्ना यम किसी दया गंबुरे अद्यने करलाबट सब हेतु आगंडना उब कल युद्ध गुणात्मक पर्यशन उबट एकट इड सकास्कर्दे गुणात्मक पर्यशन पवन इंके मौलिक अड्वांटेज मम इलांगट वत्क कथाकना ऐ अभी ड्रामा थेरपी वल अभी रिसर्च करना कारण पहाकट मेदूत अतट हेम ड्रामा थेरपी रिसर्च एकम मेन्न मे पहाम हरी मे पहे एकाखरी अनिवार्य सिद्ध एकाई अपीट अपे धनात्मक अपे हसीरीम विनाशन ऐ धनात्मक हसीरीम विनाशन अभी मे ड्रामा थेरपी एक अभी करा
අපිට යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට ඍණාත්මකව බලපාන දෙයක් තියෙනවා නම් අනේ ඍණාත්මකව අපිට බලපාපු දේ අපෙන් ඉවත් කරගන්නේ කොහොමද මේක අපිට සයිකොලොජි වලත් අපි මේක කරනවා ඩ්‍රාමා තෙරපි බොහොම ළඟ සම්බන්ධතාවයක් තියෙන්නේ ඩ්‍රාමා තෙරපි වල මේ සයිකොලොජි වලට මේකෙන් ඒක කරනවා අපේ ජීවිතේ අපිට ධනාත්මක යම්කිසි දෙයක් අපිට ලබා ගන්න අවශ්‍ය වෙනවාද අනෛදේ ලබා ගන්න පුළුවන් අපි මේ ඩ්‍රාමා තෙරපි රිසර්ච් කිරීම තුලින් හැමතිස්සෙම ප්‍රොමෝට් කරනවා අපේ පොසිටිව් බිහේවියරල් චේන්ජස් අනිත් එක තමයි අපේ අන්තර් පුද්ගල සම්බන්ධතා වැඩි දියුණු කරනවා ඒ කියන්නේ ඩ්‍රාමා තෙරපි කියන්නේ මනුෂ්‍යෝ දෙන්නෙක් ගනුදෙනු කරනවා බොහෝම කලාත්මක විදිහට හැබැයි ඒක නිකන් ගනුදෙනුවක් නෙමෙයි එකිනෙකා තේරුම් අරගෙන එක එකාගේ ෘචි අෘචිකම් තේරුම් අරගෙන ඔහුගේ ගැටලු සහ අපහසුතාවයන් තේරුම් ගැනීම තුලින් තමයි මේ ඩ්‍රාමා තෙරපි වල රිසර්ච් එකක් ඉස්සරහට යන්නේ ඉන්ටර්පර්සනල් රිලේෂන් ස්කිල්ස් දැන් අපිට නැත්තෙමත් ඕක නේද අපේ පැත්තෙන් 100% අපි හරි අනිත් පාටියට 100% වෙනස් වෙන්න ඕනේ මේ ප්‍රශ්නේ ඉඳගන්න හැබැයි මේ ඉන්ටර්පර්සනල් රිලේෂන්ෂිප් ස්කිල්ස් තියෙන කෙනෙක් දන්නවා අපේ පැත්තෙන් සමහර විට 90ක් වෙනස් වෙලා ඉතුරු 10 අනිත් කෙනාගෙන් වෙනස් වෙනවා නම් මේ ප්‍රශ්නේ විසඳනවා හැමතිස්සෙම ඒ 90 ඔබට තියාගන්න ඒ 90 පටවන්න එපා අනිත් කෙනාට මොකද තමන්ට තමන් වෙනස් කරන්න බැරි පුද්ගලයෙකුට කිසිම දවසක තව කෙනෙක්ව වෙනස් කරන්න බෑ if it is no for you what about others ඉස්සලා 90 වෙනස් කරගන්න ඉතුරු 10 වෙනස් කරන්න අනිත් කෙනා so this improves the interpersonal relationship skills because all the tools are used to measure the interpersonal relationship issues මේ drama therapy වල පාවිච්චි කරන tools හැම එකක්ම පාවිච්චි කරලා අපිට මේ මනුෂ්‍යයන්ගේ අන්තර් සම්බන්ධතා තුල තියෙන ගැටලු මොනවද කියලා තේරුම් ගන්න තමයි ඒ tools ඔක්කොම පාවිච්චි කරන්නේ අනිත් එක තමයි අපේ ශාරීරික සහ මානසික යහපැවැත්ම කියන එක ඒකාබද්ධ කරනවා ඔය දෙක කවදාකවත් වෙන වෙනම achieve කරන්න පුළුවන් දෙයක් නෙමෙයි අපේ ශාරීරික යහපැවැත්ම වෙනම achieve කරලා අපේ මානසික යහපැවැත්ම කියන එක වෙනස් විදිහකට අපිට ගන්න බැව දෙක එකයි ශාරීරික යහපැවැත්ම නැති තැනක මානසික යහපැවැත්මක් නැහැ මානසික යහපැවැත්ම නැති තැනක ශාරීරික යහපැවැත්මක් නැහැ මේ ඩ්‍රාමා තෙරපි වලින් අනිත් හැම ෆීල් දෙකකටම වැඩිය අනිත් හැම පර්යේෂණ I'll say a platform එකකටම වැඩිය මේ ඉන්ටිග්‍රේට් කරන එක මම දැකලා තියෙනවා මේ ෆිසිකල් ඇන් ඉමෝෂනල් වෙල් ඒ දෙක ඇත්තටම ඩ්‍රාමා තෙරපි වල ડોક્ટર රවීන්ද්‍ර කියයි ඒ දෙක ඇත්තටම මම නම් දකින්නේ එකක් විදිහට තමයි මේකේ ඇඩ්‍රස් වෙන්නේ ඩ්‍රාමා තෙරපි වලදී අපි ඇත්තටම වෙන් කරන්නෙත් නැහැ ওই දෙක එකක් විදිහට තමයි හැබැයි මම අන්තිමට දාලා තියෙනවා මම අනිත් කියලා ඉන්න personal growth and self awareness හරිම important දෙයක් අපි ඔය කොයි දේ කරත් වැඩක් නැහැ අපේ පෞද්ගලිකව අපිට දියුණුවක් සිද්ධ වෙන්නේ නැත්නම් ඒ රිසර්ච් එකෙන් අහපු බෙනිෆිට් එක සමාජයට කොච්චර යහපතක් කරා වුණත් Tamante යහපතක් සිද්ධ වෙන්නේ නැහැ ඒක මේකෙන් සිද්ධ වෙනවා එහෙම වෙන්නේ නැති සමාජ පරිශීල තියෙනවා ලොකු සමාජ කණ්ඩායමකට හොඳ වෙන්න පුළුවන් හැබැයි මේ පරිශීලනයකට යොදාගත්ත කෙනාට ඒක හරියන්නේ නැති වෙන්න පුළුවන් හැබැයි මේකෙදී ඒ පරිශීලනය යොදාගත්ත කෙනාට ඒ ටූල් එක පාවිච්චි කරේ කා වෙනුවෙන්ද අන්නේ පුද්ගලයාගේ පෞද්ගලික දියුණුවක් ඇති වෙනවා personal growth එකක් එනවා and the self awareness තමන්ට තමන් හොයාගන්න පුළුවන් ඒක ලෝකේ තියෙන ලොකුම දේ තමයි තමන් කවුද කියලා හොයාගන්න ඒ තමන් කවුද කියලා හොයාගත්තේ නැති අය තමයි අනිත් අය කවුද කියලා හොයන්නේ උදේ ඉඳන් හවස වෙනකන් අනිත් එක නා කරේ මොකක්ද එයා මට කරේ මොනවද මට නොකරේ මොනවද එයා මෙච්චර කලොයි කොම දන්නවා හැබැයි තමන් කරේ මොකද්ද කියලා දන්නේ self awareness අපි කොච්චර ඩිග්‍රි ගත්තත් අපේ account එකේ කෝටි ගණන් තිබුණා මේ self awareness එක නෑ කියන්නේ අපි අර මැරිච්ච මිනිස්සෙක් විදිහට ජීවත් වෙන කෙනෙක් තමන්ට තමන් හොයාගන්න ඕන නම් මෙන්න මේක තමයි ක්‍රමය ඒක මමත් පරිශන ශේස්ත්‍ර කීපයක පරිශන කරලා තියෙනවා මම උගන්වනකොටත් එක එක පරිශන හම්බ වෙලා තියෙනවා මම අවුරුද්දකට මට පරිශන සෑහෙන ප්‍රමාණයක් කියවන්න ලැබෙනවා මගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් හින්දා
හැබැයි මම ඩ්‍රාමා තෙරපි වලින් දැක්ක දේ තමයි මේ self awareness එකට අනිත් හැම ශාස්ත්‍රයකටම වැඩිය ලොකු support එකක් දෙනවා තමන් තමන් කවුද කියලා දැනගන්න. අනිත් එක තමයි improve overall quality of life. ඒක එන්නේ අර මං ඉස්සරලා කියපු අපේ physical and emotional well being කියන දේ එක තැනක ඒකාබද්ධ කිරීම තුලින්. ඔය දෙක වෙන්වෙන් වශයෙන් අපි සලකන්න ගියොත් අපි යම්කිසි පරිේශණයකින් අපි ශාරීරික සුවපහසුවට එහෙම නැත්නම් physical well being කියන එක විතරක් address කරලා අපි නැවැත්තුවොත් he will be quite okay with his physical things but his emotional part has been left. Emotional part එක විතරක් අපි treat කරොත් එයාගේ physical part එක එයා සම්පූර්ණයෙන්ම neglect කරපු කෙනෙක් වෙනවා. Overall well being කප වෙන්නේ නැහැ. ඔය දෙක එකතු වෙච්ච තැනක විතරයි අපි සම්පූර්ණ යහපැවැත්ම කියලා කියන්නේ. ඒද අපි ශාරීරිය අතහැරලා හිතට යන්නත් බෑ, හිත අතහැරලා ශාරීරියට යන්නත් බෑ. ඔය integrate කිරීම තුලින් මේ හැම drama therapy එකම ඕගොල්ලෝ කියවලා බැලුවොත් ගොඩක් තියෙනවා drama therapy සම්බන්ධයෙන් ලෝකේ research. ලංකාවේ නම් ගොඩාක් අඩුයි. නමුත් ඊටම සන්තෝසයි අපේ ලබන අවුරුදු දන් research ලොකු ප්‍රමාණයක් අපිට එයි එළියට හැම එකෙම हम मैंने ओन एक किंग किया बलन में अंतिम एक सिद्ध वेला थी ना ओवरऑल क्वालिटी ऑफ लाइफ आप जीवित एक गुणात्मक भाव में केम प्रमोट कर लती है यह मैं जीवित एक गुणात्मक भाव प्रमोट करा नेता मैं पहें एका वही हरे फुलफिल वेला थी ना कि ना उदाहरण की तुनक मांगो बोलो ते का सागच्छा करना बहुत मुकेटी आप इस सामान्य खांडोलु दाखी ना नेगेटिव दिया था नहीं है भाई मैं खरपू एक पारेशन एक देखला थी ना खांडोलु किया ने पॉजिटिव रेस्पॉन्स එකක් විදිහට මේක කරලා තියෙන රිසර්ච් මේ ළඟම ඉන්නවා ડોક્ટર රවීන්ද්‍ර සෙන් ස්ටෝරීස් ටු ඉන්ස්පයර් ඉමේජිනේෂන් ඉන් අ ක්ලයන්ට් විත් වැස්කියුලර් ඩිමෙන්ෂියා ඩිමෙන්ෂියා තත්ත්වයට පත්වෙච්චි වැඩි හිටියෙකුට එයාගේ ඉමේජිනේෂන් එක මතකය නැත්නම් පරණ ජීවිතය කියන දේට යන්න මේ ස්ටෝරි ටෙලින් කියලා ටූල් එකක් තියෙනවා අන්න ඒක පාවිච්චි කරපු අවස්ථාවක් තමයි මම මේ උදාහරණයකට අරන් තියෙන්නේ ડોક્ટર රවීන්ද්‍ර ලංකාව ආශ්‍රයෙන් කරපු දෙයක් මේක ඒකේ ඒක හරිම මේ ලස්සන කතාවක් ඒක ඇතුලේ තියෙන බොහොම හොඳින් ජීවත් වෙච්ච පුද්ගලයෙක් ඩිමෙන්ෂියා තත්ත්වයට පත් වීම නිසා දැන් අපේ ඒජින් කියන එක අපි කතා කරනකොට ලෝකේ ඒජින් කියන එක ලොකුම චැලෙන්ජ් එකක් एजिंग चैलेंज के अतले तीन चैलेंज तमाइ डिमेंशिया की चैलेंज डिमेंशिया के क्रम बोलते नम एक क्वालिटी ऑफ लाइफ की नतिम विलायन डिमेंशिया है हम के लाइफ की हेतु तमाइ पूले आगे मत कय की तमाइ नतिवेन एक ब्रेन के हकीली मकवे नम हकी इसलाम हकीली ब्रेन के मत के संबंध को सो ही इज नो लॉन्गर नॉर्मल पर्सन He can't recognize himself. ඒක ලොකු ලොකු තත්ත්වයන් වලට යනකොට හරි අමාරු. ඩිමෙන්ෂියා හැදුනොත් ඒක හොඳ කරන්න බෑ. එකම දේ තමයි ඒක වැඩිවීමේ ප්‍රවණතාවය ප්‍රමාද කරන එක. ඒකත් ලොකු දෙයක්. මොකද සම්පූර්ණයෙන්ම මිනිස්සෙගේ ඉන්ඩිපෙන්ඩන්සි කියන එක නැති වෙනවා ඩිමෙන්ෂියා තත්ත්වයට පත් වුණාම. සාමාන්‍යයෙන් අවුරුදු 60 ඉඳන් තමයි රිස්ක් එක කියලා කියන්නේ. නමුත් මට ඊයේ පෙරේද මං रिसर्च दिपना अभी धर्व पावचिक जंगम दुर्कथन मे ब्लू रेस तब और दहां पास डिमेंशिया रिस्क इट अफेक्ट्स द ब्रेन और डिमेंशिया मनुष्य जीवित इतनी बेडा मे टॉपिक मे रिसर्च ये पुत गले आई පුද්ගලයාගේ යාළුවෝ ටිකයි එකතු කරගෙන කොහොමද මේ ස්ටෝරි ටෙලින් එක කරලා මේ ડોક્ટર රවීන්ද්‍ර මේ පොසිටිව් රෙස්පොන්ස් එකක් දැක්කේ කියන එක. එතකොට මේ ස්ට්‍රෝක් එකක් හින්දා තමයි මේ පුද්ගලයාට මේ ඩිමෙන්ෂියා තත්ත්වයට පැතිලා තියෙන්නේ. එතකොට මේකේ මේ වැස්කියුලර් ඩිමෙන්ෂියා කියන එකේදී තියෙන ප්‍රශ්නේ තමයි ඒගොල්ලන්ට ගොඩක් වෙලාවට අපහසු වෙනවා එයාලගේ හිතට එන සිතුවිලි එහෙම නැත්නම් ඒගොල්ලන්ට කතා කරන්න ඕනේ දේවල් එක දිගට කතා කරන්න අපහසුයි. දැන් ඔයාලා අපිට නම් තියෙන්නේ කතා කරන එක නවත්ත ගන්න බෑනේ නේද? මොකද ඉමෝෂන් වුණාම එහෙම කොහොමද නේද?
ගෙදරින් පොඩි ෆයිට් එකක් ගිහිලා මං ගැන නෙමෙයි කියන්නේ ගෙදරින් පොඩි ෆයිට් එකක් ගිහිලා ඉමෝෂනලි ඕපන් අප් වුණාම කොහොමද අවුරුදු 10ක කුණු කන්දල් ඇදලා දෙනවනේ නේද එහෙමවත් කතා කරන්න බෑ මේක අහපුවම ඒ කියන්නේ අර එක්ස්ප්‍රස් කරගන්න බෑ තමන් කවුද කියන එක මතක නෑ තමන්ගේ මතකය කියා ගන්න බෑ ඉතින් මේකේ පාවිච්චි කළා දෙන මං අර ඕගොල්ලන් ඉස්සලා කතා කරනකොට කිව්වා අපිට උපක්‍රම ඕන තරම් පාවිච්චි කරන්න පුළුවන් කියලා මේ ක්වොලිටේටිව් ස්ටඩීස් වලදී මේකේ පාවිච්චි කරලා තියෙන උපක්‍රමයේ තමයි මේ සෙන් ස්ටෝරීස් කියන ස්ටෝරීස් ටික පාවිච්චි කරලා තියෙනවා මොකද කියලා තියෙනවා බොහොම බුදුදහම සම්බන්ධයෙන් දැනුමක් තියෙන ඒවට කැමති ඒ කතා ගැන බොහොම ඇල්මක් දක්වපු පුද්ගලයෙක් කියන එක. මොන ඕකයි මම කිව්වේ මිනිස්සුන්ගේ අතුලාන්තයේ දැනගෙන සිටීම හරි වැදගත් කියලා මේ රිසර්ච් කරනකොට. දැන් ඕක ගිහිල්ලා ඒ පුද්ගලයා ගැන හොයන්නේ බලන්නේ නැතුව අපි ගිහිල්ලා නවල් එකක් කියවනම් මේ රිසර්ච් එක කරන්න බෑ. ඔය හැමතිස්සෙම අපි ක්වොලිටේටිව් ස්ටඩීස් වලදී පුද්ගලයාගේ ඉනර් සයිඩ් එක එයාගේ අතුලාන්තය අධ්‍යයනය කරනවා කියලා මම කිව්වේ ඒකයි. මේකෙදි ඒ හුචිය දැනගෙන ඒ කතාවල් ඒ පුද්ගලයාට ඇහෙන්න කියනවා. ඒක එක දවසකින් දෙකකින් ඕවර්නයිට් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. එයාගේ යාළුවෝ ඉන්නවා. යාළුවෝ එකතු කරගෙන තියෙනත් එයාගේ ෆැමිලිය සිටුේෂන් එක ගැන දැනන්න මේක කියනවා. Reading was done giving a lot of color to the words. In other words, the tone and the speed of reading mattered a lot. ඒක නිකම්ම just reading එකක් නෙවෙයි. ස්කෝලේ යන පොත් කියවන දෙනවා වගේ නෙවෙයි. මොකද මතකයේ අහිමි වෙච්ච තමන්ගේ ජීවිතයේ ගුණාත්මක බව අහිමි වෙච්ච තමන්ගේ හැඟීම් කියව ගන්න බැරි වෙච්ච මිනිස්සෙක් සම්බන්ධයෙන් කරන රිසර්ච් එකක් තමයි. මේක කියවන්න ඕනි අර වචනෙන් වචනේ ඒ රිසර්ච් එක ඒක ලස්සන ડોක්ටර් රමී එයා දක්වලා තියෙන පළවෙනිම ප්‍රතිචාරය තමයි කඳුළු වැටුණා කියන එක. හැබැයි මේ රිසර්ච් එකේ ඒ රිසර්ච් කියලා තියෙනවා. ඒතර පොඩි කන්ෆියුෂන් එකක් ආවා කියලා. Whether he is shedding his tears because of the happiness or the because of the worry. එයාට දැන් එයාගේ ජීවිතේ දැන් කතා කරගන්න බෑ. මේ ස්ටෝරීස් අහනවා, යාළුවෝ ඉන්නවා, මට මේකක්වත් එක්ස්ප්‍රස් කරගන්න බෑ. එහෙම වැටිච්ච කඳුළුද? එහෙම නැත්තම් මං ආපහු මගේ පරණ ලයිෆ් එකට යනවා කියන හින්දා ඔයක ක්වොලිටේටිව් රිසර්ච් වල තියෙනවා. විශේෂයෙන් මේ වගේ ඒරියාස් වලදී. හැබැයි ඒක ඉනිෂියල් ස්ටේජ් එකක් විතරයි. අපි මොකද එතනින් නවත්තන්නේ නැහැ නේ. අපි ඒක කන්ෆර්ම් කරගන්න කල අපි ඉස්සරහට ගෙනියනවා. නමුත් ටික දවසක් යනකොට මෙයා කතා කරන්න, රෙස්පොන්ඩ් කරන්න, ඒ පොත් කියවන්න ඒ සියල්ල පටන් ගත්ත ගල ඒ වෙලාවේ එක්ස්ප්‍රස් කරලා තියෙනවා. It's like he has regained his life. එයාට ආපහු මේ ස්ටෝරීස් එයා කියවන්න පටන් ගත්ත මොහොතට වැඩිය ලොකු සතුටක් එයා වින්දා කියලා තියෙනවා. ඒ කියන ස්ටෝරීස් එයාට තේරෙන්න පටන් ගත්තා. හැබැයි මේ රිසර්ච් එක නොකරනද, මේ ටූල් එක නොකරනද, ඒ ජීවිතය අදටත් කිසි දෙයක් දැනෙන්නේ නැති, කිසි දෙයක් කරන්න බැරි පුද්ගලයෙක් විදිහට මැරෙන කල ඇඳක් උඩ ජීවත් වෙනවා. ඒකයි මම කියුවේ integration of physical well-being as well as emotional well-being. අපි හැමතිස්සෙම ඒ ටූල් එක පාවිච්චි කරනවා ඒ පුද්ගලයාගේ inner feelings වලට, එයාගේ background එකට යාච වෙච්ච ප්‍රශ්නේ මොකද්ද. මේක අපිට අර ගුණාත්මක ප්‍රමාණාත්මකව කරන පරිශ්‍රණයකදී කරන්න බෑ. ඉතින් මේකෙන් මේ රිසර්ච් එකෙන් ඔප්පු කරලා තියෙනවා ස්ටෝරි ටෙලින් කියන එක dementia patients අතර විශේෂයෙන් තමන්ගේ imagination කියන එක නැති කරගත්ත, expressing කියන එක නැති කරගත්ත, memory එක නැති කරගත්ත පුද්ගලයෝ වෙනුවෙන් සාර්ථකව පාවිච්චි කරන්න පුළුවන්. ඒගොල්ලන්ගේ ජීවිතවල positive change එකක් ඇති කරන්න පුළුවන් දෙයක් කියන එක. ඉතින් ඒකේ හොඳට විස්තර කරලා තියෙනවා කොහොමද රිසර්ච් කොච්චර වාර ප්‍රමාණයක් කොච්චර sensitively repetition සමහර වෙලාවට එයාගේ අර ඇස් පිල්ලමකින් පෙන්නනවා කියලා තියෙනවා express කරන විදිහ ඒකනේ. අස්පිල්ලම කිනුත් පෙන්නනා කියන අර පහුගිය කොටස අහන්න ආපු කැමති කියන එක. ඒ පොඩි අස්පිල්ලමක් පවා තේරුම් ගනිමින් ආපසු එයා කිය අහන්න කැමති දැන් ආපහු කියවමින් තමයි මේ රිසර්ච් එක කරලා තියෙන්නේ. ඉතින් මිනිස්සෙකුට කියවීමක් තුලින් කොච්චර වෙනසක් ඇති කරන්න පුළුවන්ද කියන එක මේ රිසර්ච් වලින් කියලා. හැබැයි මම ඔබලට කියන්නේ ඔබලව කියවන්න ඉඩ දෙන්න ඕන කෙනෙකුට. හැබැයි ඔබලා ලියවන්න නම් ඉඩ දෙන්න එපා. Let others to read you, but never let them to write you. ඔයගොල්ලෝ ලියාගන්න ඕගොල්ලන් ගැන කියවන දුන්නට කමක් නැහැ. මං හිතන්නේ ડોક્ટર රවින්ද්‍රයාගේ ලයිෆ් එක ලියුවේ නැහැ. ලයිෆ් එක කියවලා එයාට එයාගේ චැප්ටර් එකේ ඉතුරු ටික ලියාගන්න තැනට එයා නැගිට්ටවලා දුන්නා. ඒකයි අර හැමතිස්සෙම අපි කියන්නේ මානව හිතවාදී පුද්ගලයෙක් වෙන්න ඕනේ කියලා. ඉතින් ඒකට
අපි රිසර්ච් කියවනකොට ඩොක්ටර් රවීන්ද්‍රගේ නම යටතේ මේ රිසර්ච් එක ලිව්වා කියන එකට වැඩිය මං හිතනවා ඩොක්ටර් රවීන්ද්‍ර ඔබට ඒක මතක් වෙන මොහොතක් ගානේ ඒ ජීවිතය එතනින් උස්සලා තිබ්බ එකේ සන්තෝෂය ඔබට තියෙනවා අපි අනිත් එකට ගියොත් creative drama therapy and support therapies for children with learning disorders මේකත් ඒ වගේ අපිට නොදකින නොපෙනෙන හැමතිස්සෙම සමාජයෙන් කොන් වෙන පිරිසක් වෙනුවෙන් කරපු පර්යේෂණය මේ පර්යේෂිකාව මෙතන ඉන්නේ මේකෙදි කියලා තියෙනවා මෙයා තෝරාගත් ශිෂ්‍යාවන් ශිෂ්‍යන් තෝරන්න යනකොට ඒ ආපු රෙස්පොන්ස් එකෙන් මේගොල්ලෝ මේ ස්මාර්ට් අය නෙමෙයි කියන එක ක්ලාස් ටීචර්ගෙන් සහ පන්තියේ ළමයින්ගිරුත් කියවිලා තියෙනවා ඇත්තටම ස්මාර්ට් වෙන්න ඕනේ ළමයිද ටීචර්ද නේද ටීචර්ස්ලා බොහෝ විට හිතනවා තමන් ස්මාර්ට් ළමයි තමයි ස්මාර්ට් නැති කියලා හැබැයි ඇත්තටම බැලුවොත් ඕක අනිත් පැත්ත තමයි වෙලා තියෙන්නේ මේ අපේ හැම ගුරුවරයෙක්ම නෙමෙයි අපේ අධ්‍යාපන ශාස්ත්‍රය තුල ඉතාම වෙනස් වෙන්න ඕනේ ලක්ෂණයක් තමයි ඒක හැම වෙලේම ගුරුවරයා විසින් හිතනවා දරුවෝ එතන නැහැ කියන එක හැම වෙලාවෙම කියන එකත් වැරදි ප්‍රශ්න තියෙන තැනවල නැත්තම් අපේ ආචාර්ය කුමුදු මගෙත් එක තරහ වෙයි හැම නෙමෙයි මම කියන්නේ අපේ අධ්‍යාපන ශාස්ත්‍රය තුල ගැටලු පවතින තැන් තියෙනවා හැබැයි පවතින තැන් බලපුවම අපිට දරුවෝ නෙමෙයි එතන ගොඩක් වෙලාවට අපි දකින්නේ ගුරුවරු සහ අවට ක්‍රියාකාරකම් වල තියෙන ප්‍රශ්නයක් තමයි මේ මේකත් ඒ වගේ කරේ දරුවෝ කණ්ඩායමක් තෝරගෙන තියෙනවා स्पेशल एडुकेशनल नीड्स इनक्लूसिव एडुकेशन मे दरुत क्लास स्पेशल अटेंशन मे दर अवश्य मुकद विशेष मे लंकावे लंका रिसर्च मे लंकावे अध्यापन रटावत अतलोसगट अर अनेट अंडने क्लास के पना हकना पीरियड के विनाडी हतल हाई टीचर के लिए विनाडी हथा करो विनाडी हतल हाकिव एक गुरुंगे वेरदे लमाइंगे वेरदे अभी कोई दो तीन रेस दूर लमाई मे वे मे मे अध्यापन क्रमयाक्तुर अतरमांगेन तमंगे तमंगे इगनुमट सह तमंगे इगन्वीमट खरदरकारी दर्वा हूं मे दर्व कुट सह क्युदागन मे कर्व पर्वेशन तमाइ मे की अन्े मेघोला मे दर्व हेम विलाम दर्व अविलती डिस्टर्ब फैमिली सर එතකොට ඒ දරුවෝ ලොකු මානසික පීඩනයක් අත්විඳිනවා තමන්ගේ පවුල තුල තමන්ගේ පන්තිය තුල. එතකොට මේ ඩ්‍රාමා තෙරපි වල এডুকেෂන් පර්පස් එකට යොදා ගන්න පුළුවන් කියන එක තමයි මේ පරිශීකාව ඔප්පු කරලා තියෙන්නේ. ඩ්‍රාමා තෙරපි වල තියෙන ටූල් এডুকেෂනල් මෙතඩ්ස් වලට යොදා ගන්න පුළුවන්. ඒ කියන්නේ අධ්‍යාපනය තුල මේ මෙවලම් යොදා ගැනීම තුලින් දරුවන්ගේ අධ්‍යාපනය කියන්නේ හැම දරුවෙකුටම පොදුවේ මේක යොදා ගන්න බෑ. නමුත් විශේෂිත දරුවෝ ඉන්නවා යම් යම් විශේෂිත ටූල්ස් පාවිච්චි කරන්න පුළුවන්. එතන මේකදී ඇත්තටම අපේ අධ්‍යාපන ශාස්ත්‍රය තුළට අත්‍යවශ්‍යම හඳුන්වලා දිය යුතු එකක් වෙනවා මේ ඩ්‍රාමා තෙරපි කියන එක ඩ්‍රාමා තෙරපි ටූල්ස් කියන එක අපේ ශිෂ්‍යවන් අතරේ නම් ඉන්නවා ගොඩක් ගුරුවරු. ඒගොල්ලෝ හැමෝම මං හිතන්නේ පරිශ්‍රණ මාතෘකාව තෝරාගෙන තියෙන්නේ මේ අධ්‍යාපන සම්බන්ධයෙන් මේ ටූල්ස් යොදා ගන්න කොහොමද කියන එක. මම හිතනවා සාර්ථක වෙලා අපි අධ්‍යාපන ක්‍රමයට අපි සිලබස් වලට මේවයි කියලා ගොඩක් ප්‍රශ්න අපිට විසඳා ගන්න පුළුවන් මේකෙදි මෙයා පාවිච්චි කරලා තියෙනවා started with the exercises from self awareness දරුවන්ට මම අර කිව්වේ තමන්ට තමන් හොයා ගන්න ඕනේ කියලා ඉස්සෙල්ලාම ඒ විශේෂිත අවශ්‍යතා ඇති දරුවන්ටත් තමන්ගේ දක්ෂකම් මොනවද තමන්ගේ නොහැකියාවන් මොනවද කියලා හොයා ගන්න පුළුවන් exercises වලින් තමයි පටන් අරගෙන තියෙන්නේ එතකොට හැමදාම බෑ කියලා කොන් වෙන දරුවා එතනින් අඳුරා ගන්නවා තමන්ට කරන්න පුළුවන් දේවල් මොනවද කියලා. ඒ වගේම මේ දරුවන්ට රිලැක්ස් වෙන්න. ඇයි ඒ රිලැක්ස් වෙන්න කියලා කරේ? මොකද ඒ දරුවෝ අන් කීවා උගලන්ට ඩිස්ටර්බ් වෙච්ච ෆැමිලිස් වලින් ඇවිල්ලා තියෙනවා ක්ලාස් එකෙත් ඒගොල්ලෝ කොන් වෙන දරුවෝ. ඒගොල්ලෝ රිලැක්ස් නෑ. හැමතිස්සෙම කන්ඩෙම් වෙනවා. හැමතිස්සෙම කෝණ වෙනවා. හැබැයි ඉස්සරලාම ඒ දරුවන් රිලැක්ස් කරලා ඒගොල්ලන්ට self awareness දීලා ඒගොල්ලන්ගේ concentration එක වැඩි කරන tools ටික තමයි පාවිච්චි කරලා තියෙන්නේ. දැන් ඕක ඇත්තටම special need තියෙන අයටම මේක කරන්න ඕනේ අපි. හැම දරුවෙකුටම සිදුවේ යුත්තේ මේක. නමුත් මේ special need දරුවෝ මේ අධ්‍යාපන ශාස්ත්‍රය තුල අතෑරෙන නිසා සහ ඒගොල්ලන්ගේ self esteem එකට සිදුවෙන ප්‍රශ්න නිසා අනිත් අයට වඩා පිටිපස්සෙන් ගොඩක් වෙලාවට ඉන්නවා.
නමුත් ඒගොල්ලන්ග දක්ෂතා හඳුරලා දීම තුලින් ඉතින් මේ ටූල්ස් පාවිච්චි කරලා මේගොල්ලොත් එක්ක ඇක්ටිවිටීස් කරලා ඕගොල්ලන්ට මේ රිසර්ච් එක කියවුණා නම් ගොඩක් හොඳයි. ඒක ඔයාලට ඔයාලට ෂෙයා කරන්න පුළුවන්. මම මේ මේන් ෆයින්ඩින්ග්ස් ටික තමයි කතා කරන්නේ. මේකෙන් පෙන්නලා දීලා තියෙනවා ඒ ෆිසිකල් රිලැක්සේෂන් කියන එක ඒගොල්ලන් ඉස්සෙල්ලා කළා තියෙන ෆිසිකල් රිලැක්සේෂන්. අර කිව්වේ අර අපි ෆිසිකල් වෙල්බීන් එකයි ඉමෝෂනල් වෙල්බීන් එකයි කියන දෙක තමයි ඉන්ටග්‍රේට් කරන්න කියලා මේ එක අවස්ථාවක් ඉස්සෙල්ලාම ෆිසිකල් රිලැක්සේෂන් කියන එක කරලා තියෙනවා. ඒ ෆිසිකල් රිලැක්සේෂන් එක කරන්න පදනම තමයි මේකේ මෙඩිකල් බේස් එකකුත් තියෙනවා. මේ මෙඩිකල් බේස් එකෙන් ඇඩ්වයිස් ගත්තාම කියලා තියෙනවා මේ රිසර්චර්ට ඉස්සෙල්ලාම මසල් රිලැක්සේෂන් නැත්නම් ෆිසිකල් රිලැක්සේෂන් එක කරන්න කියලා. अपे फिजिकल रिलैक्सेशन ने कर नौकरन था कल अपे एक्सप्रेशंस किए नहीं वह हरी टाइट इवन इफ यू वांट टू क्राई इफ योर मसल्स आर टू टाइट यू कैन क्राई इट्स वन वे ऑफ एक्सप्रेसिंग योर ग्रीफ नो पलंग समाहराय का अंडर बे गैल लम्हे इतना लेज़ी एम करने को लोगों को नहीं का थकिया वक्त में समाहराय का अंडर बे कुछ बात अंडर बे ඒ අපේ ෆිසිකල් රිලැක්සේෂන් එකට යනකල් අපිට අපේ අයිඩියාස් එක්ස්ප්‍රෙස් කරන්න හරි අමාරුයි කියන එක මේ මෙඩිකල් බේස් එකෙන් තේරුම් අරගෙන තිබුණා. ඒකෙන් පස්සේ තමයි ඉමෝෂනල් එක්ස්ප්‍රෙෂන්ස් වලටයි රිලැක්සේෂන් වලටයි ගිහිල්ලා ඒගොල්ලන්ට ඉගෙනුම සම්බන්ධයෙන් සහ ඒගොල්ලන්ගේ පෞද්ගලික ජීවිත සම්බන්ධයෙන් තිබුණ ගැටලු ටික තේරුම් අරගෙන ඒවා ටික විසඳනත් ඒගොල්ලන්ගේ දුර්වල අධ්‍යාපන ක්‍රමවලට කොහොමද සපෝට් කරන්නේ කියන එකට මේ ගේම්ස් කරා කියලා තියෙනවා. ඒගොල්ලන්ගේ self esteem එක වැඩි වෙන ඒගොල්ලන්ගේ concentration වැඩි ඒ වගේ අර ගොඩාක් approaches පාවිච්චි කරලා ඒ දරුවෝ අන්තිමට මෙන්න මේ ටික තමයි පෙන්නලා තියෙන්නේ. ඒ හැම කෙනෙකුටම aesthetical feelings තිබිලා තියෙනවා. පන්තියේ teacherවත් ළමයින්ත් දැක්කේ නැතුවට. ඒ කියන්නේ ඒ දරුවන්ගේ වැරද්දක් නෙමෙයි නේද? ඒක තේරුම් ගන්න බැරි වීම වැරද්දක් තමයි තියෙන්නේ. හැමෝම එක විදිහ නෑ. Different approaches for different people. This is one of the examples for using different approaches for different people that has been successful. Greater confidence in application of their own skills. ඒගොල්ලන්ට ඕක තිබුණ නැහැ. ඒගොල්ලෝ කෝණ වෙනවා. ඒගොල්ලන්ට ලකුණු නැහැ. ඒගොල්ලන්ට syllabus එකේ හැමදේම cover වෙන්නේ නැහැ. Just to pass O level වගේ අපේ රටක නම්. හැබැයි මේ මගේ මේගොල්ලන්ගේ inner skills අඳුරගත්තේ මේ drama therapy වල මේ tools පාවිච්චි කරලා. ඒගොල්ලන්ට ස්කිල් එක තියෙනවා ඒගොල්ලන්ට ස්කිල් එක නැත්නම් සමහරලාට කන්සන්ට්‍රේට් කරන්න බැරි වෙන්න පුළුවන්. ඒක සමහර වෙලාවට ඒගොල්ලන්ට ස්කිල් එක තියෙනවා ඒගොල්ලෝ කොමියුනිකේට් කරගන්න දන්නේ නැහැ. නේද? යාළගේ ඇතුලේ හිතේ උත්තරේ තියෙනවා. අපි හිතමු ඕනම කෙනෙකුට ආර්ට් එකක් ඇප්‍රීෂিয়েට් කරන්න පුළුවන් ඇස් දෙකක් තියෙනවා නම්. හැබැයි ඒක වර්බලි හැමෝටම බෑනේ. අන්න ඒක රිලැක්ස් කරලා ඒක එළියට ගන්න ක්‍රමයක් තමයි මේ පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට මේක මම අර ඉස්සලා කිව්වා වගේ ස්පෙෂල් නීඩ් තියන අය විතරක් නෙමෙයි අනිත් නීඩ් තියන අයත් මේකට ඇත්තටම අපේ දරුවන්ට ගොඩක් වෙලාවට නැත්තෙත් ඕක නෙමෙයි මේ කොමියුනිකේ ඒගොල්ලන්ට තියෙනවා අපිටත් ස්කිල් එකක් නැහැ ඇතුලේ තියෙන එක තේරුම් ගන්න දරුවා අඩි හප්පනකොට අපි දෙපාරක් අඩි හප්පනවා no communication no aesthetic feeling we do not know how to understand අනිත් එක තමයි මේ aesthetic feeling කියන එක එකපාරටම එළියට එන්නේ නැහැ නේ මිනිස්සෙක්ගේ නේද දෙයක් ඇතුලේ රස විඳලා एक हित ऐले प्रोसेस वेला मल इतम प्रोसेस कर एलियट इंदा वेलावा उन्न ओकट प्रमाणवत् वेलावा कपे अध्यापन क्रमेतु पवती विनाडी हतरी स्वाहा गुडाकल तीन टीचर इडोरा गुडा कुलपुरवाण तीन नहीं टीचर इडोरा गुडा कलाबड़ेवाण तीन सिलबस एंडेन टफेन अरे सिलबस रिव्यू करना पेराटे टफ करना එහෙම ඒ විදිහට එසේ රිවيو කරපු සිලබස් එක ටීචර් දුන්නාම ඒක ගැන නැත්නම් අපීරන්ස් ලගින් ඉන්දියා ඊට පස්සේ ඉතින් දරුවෙකුට තියා ගුරුවරයෙකුට තමන්ගේ సౌందర్యාත්මක හැකියාවන් එළියට ගන්න වෙලාවක් නැහැ. හැබැයි මේ පරිවර්ෂණ වලින් පෙන්නු මේක තමයි එම පුළුවන් කියන්නේ. ඒගොල්ලන්ට ගොඩක් කොන්ෆිඩන්ස් එක ආවා. තමන්ට ඔය self awareness එක අපි කරන්නේ උකට තමයි. කොන්ෆිඩන්ස් එක ගන්න. ඒ කොන්ෆිඩන්ස් එක මේ දරුවන්ට ආවා. ඒ වගේ මේගොල්ලන් අර කොමියුනිකේෂන් කියන එක අනිත් අයට ඇහුම්කන් දෙනවා කියන එක හරි වැදගත් දෙයක් කියන එක මේ දරුවෝ තේරුම් ගත්තා. මොකද මේගොල්ලන්ට ඒ අත්දැකීම තිබුණ නැහැ. මොකද මේගොල්ලොත් එක කොමියුනිකේට් කරන්නේ නැහැ ක්ලාස් එකේ ළමයි. මේගොල්ලන්ට කිසි කෙනෙක් ඇහුම්කන් දෙන්නේ නැහැ. තමන්ට ඇහුම්කන් දීලා තමන් ඒකේ වටිනාකම අඳුර ගන්න අනිත් අයත් අපිට රෙස්පොන්ඩ් කරලා ඉන්න බෑ. හැබැයි මේකෙදි තමයි මේගොල්ලන් තේරුම් ගත්තේ मेगोलांट अहंकान दूना मेगोलो रिलैक्स करा मेगोलांट एगोलो एक्सप्रेस करा दूना मे टूल्स एक
එතකොට ඒගොල්ලෝ තේරුම් ගත්තා මේ කමියුනිකේෂන් කියන එක තුල මේ ලිස්නින් කියන එක කොච්චර වැදගත්ද කියන එක. එතකොට මේක ඇත්තටම මේ දරුවන්ගේ පාසල් ජීවිතේ විතරක් නෙවෙයි පෞද්ගලික ජීවිතේට ලොකු දායකත්වයක් සපයනවා මේ වගේ රිසර්ච් කිරීම තුලින්. අනිත් එක තමයි බොහොම වැදගත් දේ මේගොල්ලෝ ඉගෙන ගත්තා රූල්ස් කියනවා මොනවද? ඇයි මොකද මම උගලට කිව්වා මේගොල්ලන්ට ගේම්ස් කරන්න දුන්නා කියලා. ගේම්ස් වල රූල්ස් තියෙනවා. රූල්ස් වලට අවුට් වෙන්න ඕනේ නේද? අපි දකින සමහර වැඩිහිටියෝ තියෙනවා බොහොම උග බොහොම උසස් වෘත්තීන් කරන අය. අපේ වැඩිහිටියෝ වෙලා අපිත් එක්ක ඉගෙන ගන්න ආපම් පොඩි ගේම් එකක් කරලා වුණත් අවුට් වුණාම හරියට හිත රිදෙනවා. ලෝකෙම නැති වුණා වගේ. ඇයි? තේරුම් ගන්න හැමෝටම පොදුයි රූල්ස් කියන එක නේද? ඒක සමහරට සමාජයේ සමාජ තත්ත්වයේ හින්දා හැම නීතියක්ම බලයෙන් බිඳගෙන ආපු කෙනෙක් කවදාකවත් ඉගෙන ගන්න නැහැ තමන්ගේ ජීවිතේටත් රූල්ස් තියෙනවා කියන එක. හැබැයි මේ දරුවෝ ඉගෙන ගත්තා රූල්ස් කාලසටහනකට වැඩ කරන එක, අනිත් කෙනාට හුම්කම් දෙන එක, ටර්ම් ටෙස්ට් ලියන එක, ගේම් එකට රූල් තියෙනවා. If life is a game, there are a set of rules. ඕක තමයි දරුවන්ට ගන්න පුළු ලොකුම පාඩම. ඕක බ්‍රේක් කරගෙන යන්න ගියොත් සෝෂල් ඩීවියන්ස් ලා වෙනවා. මේ රිසර්ච් එකෙන් දරුවන්ට දීලා තිබුණ ලොකුම පාඩම එක තමයි අපි සමාජයක ජීවත් වෙනවා නම් අපේ පෞද්ගලික ජීවිතේ රූල්ස් තියෙනවා. ඒවා නොකරනද ඔබට අර පන්තියේ කොන් වුණා වගේ අපව සමාජයෙන් කොන් වෙන්න දෙනවා. හැබැයි මේක එකපාරට දුන්න පණිවිඩයක් නෙමෙයි. දරුවන්ව රිලැක්ස් කරලා, කන්සන්ට්‍රේට් කරලා, ඒගොල්ලන්ට self esteem එක දීලා ඔක්කොම කරලා ඒ දරුවෝ මේ යථාර්ථයේ තේරුම් ගන්න පුළුවන් තැනට ගෙනාවම දුන්න පණිවිඩය. අපි පණිවිඩ දෙන්නේ යථාර්ථයේ තේරුම් ගන්න බැරි වුණත් පුළුවන් වුණත් අපේ පණිවිඩය අපිට ඕනලාට කියනවා. ඒකයි ඉෆෙක්ටිව් නැත්තේ අපි දරුවෝ සම්බන්ධයෙන් මේ කරන ගොඩාක් දේවල්. එතකොට මේ දරුවන්ගේ ජීවිතවල ಗುಣ වෙනස්කම් ටික ඔක්කොම මේ පේපර් එකේ ලියලා තිබුණේ නැහැ. හැබැයි ඒකෙ මෙන්න මේ දේ කියලා තිබුණා. හැම වෙලාවෙම අපි කෙනෙක්ගේ ප්‍රෝග්‍රෙස් එක ප්‍රගතියක් මනිනවා නම් ඒක හැම වෙලාවෙම පේපර් එකකින් මයින්ඩ් බෑ. ඒගොල්ලන්ගේ බිහේවියර් එකෙන් මයින්ඩ් පුළුවන් දේවල් තියෙනවා. Don't look at the marks of the children, just look at the behavior of the children. That is what the researchers said finally. මම තව එක රිසර්ච් එකක් ඔයගොල්ලෝ දෙක කතා කරනවා. පිලිපීනේ වෙච්ච සිද්ධියක්. හැබැයි මේක ලෝකෙම මේක ඇත්ත පිච්චර් එකක් ඇතරම ගත්ත ඔය අපි රොලැන්ඩා කියන සුලිසුලගෙන් පස්සේ ගත්ත එකක් මේ. මේකේ මම දත්ත පොඩ්ඩක් ඕගලට දැම්ම මේ තා කාලයකට සිද්ධ වෙච්ච ලොකුම ඛේදවාචකයේ විදිහට තමයි සලකන්නේ. අර කොහොමදත් අපි අර කියන්නේ නේද කුණාට උගන හුණ ජීවිතයක් කියලා කියන්නේ. සියල්ල නැති වෙච්ච ජීවිත. මොකද මේ සියල්ල නැති වෙච්ච ජීවිත වෙනුවෙන් එච්චර ඩිස්ටර්බ් වෙලා ඉන්නකොට මේ ඩ්‍රාමා තෙරපි වගේ රිසර්ච් එකක්, රිසර්ච් ටූල් එකක්, ඩ්‍රාමා තෙරපි වලත් පාවිච්චි වෙන, ක්‍රියේටිව් ආර්ට් තෙරපි වලත් පාවිච්චි වෙන ටූල් එකක් කොහොමද පාවිච්චි කරේ කියන එක තමයි අපි දැන් ගෙවල් විනාශ වෙලා තමන්ගේ දරුවෝ, දෙමව්පියෝ, පවුල් කිසි දෙයක් නැතුව කැම්ප් එකක ඉදදී මේ වගේ ටූල් එකක් පාවිච්චි කරලා රිසර්ච් එකක් කරන්න පුළුවන් වුණා කියන්නේ ඒ ටූල් එකේ තියෙන ප්‍රබලකම හිතලා බලන්න. සියල්ල නැති වෙලා ඇඳගෙන ඉන්න තියෙන්නේ කැම් එක හම්බෙයිද කියලා ෂුවර් නැහැ. They have just a shelter. හැබැයි අපි මිනිස්සුන්ට දෙයක් කරනවා නම් අපි යහපතක් ප්‍රාර්ථනා කරන ඒ මිනිස්සුන්ට අමාරුම වෙලාවේ තමයි ඒක කරලා දෙන්නේ. මේ මිනිස්සු ගොඩ එනකොට කරලා වැඩක් නැහැ. ඒතර මේක මේ පරිශ්‍රණය කරේ මූලික මරුණ උනේ මිනිස්සුන්ගේ යහපත වෙනුවෙන්. ඒගොල්ලෝ මේ වෙලාවේ මේ ඇතිලා තියෙන කැළඹීම, ග්‍රීෆ් එක ඒක නැති කරන්නේ කොහොමද බලන්න. දැන් අපේ රටේ වගේ නම් මොකක් හරි ඉන්සිඩන්ට් එකක් වුණාම නිවුස් ටික දාගත්තා නම් හරියටම හරි මේ වගේ දියසුලිය මේ වගේ කුණාටුවකට තමයි අපිත් අහුවෙන්නේ නේද? තියෙන නරකම විදිහට තමයි නිවුස් එක රිපෝට් කරන්නේ. හැබැයි මේ වගේ රටවල් ලෙච්චර ලොකු ඩිසෑස්ටර් එකකට මුහුණ දීලා මෙන්න මේ විදිහට හිතපු මිනිස්සු හිටපින්ද තමයි ඒ කුණාටුවට අහුවෙච්ච ජීවිත ආපහු යථාවත් කරන්නේ. Make it in the use of expressive arts in making sense of traumatic experiences. Traumatic experience ekkata muna deela hitum pudgalayo kandayama kohomada me creative based therapies pavichchi karagena aapahu e gollange hitiye thiyena grief ek eliyata aragena eka sansidawala me gollanda aapahu nivasa hima hadala denna issarala me gollange manasa shaktimath kare kohomada kiyana eka thamai meken katha wenne. Me okkomala tama tamange jeevitha nathi vela hitum minissu Paul Pittin saha
පුද්ගලයෝ විදිහට අරගෙන ඩිස්කස් කරලා මේ තෙරපි එකක් පාවිච්චි කරා කියලා නේද ගොඩක් දේවල් පාවිච්චි කරලා තියෙනවා මේකෙදි විශේෂයෙන් පාවිච්චි කරලා තියෙනවා මොනවායිද කියලා අර කොලාජ් පික්චර් එක තව ඉස්සරහට යන ස්ලයිඩ් එකේ තියෙයි කොලාජ් පික්චර් කියන එක තමයි ඒගොල්ලන් දීලා තියෙන්නේ ඒගොල්ලන්ගේ මොස්ට් ඩිසෑස්ට්‍රස් සිටුේෂන් එක ඒගොල්ලෝ මේ කුණාටුව නිසා මෝන දුන්න භයානකම අත්දැකීම විස්තර කරන්න කියලා ඒගොල්ලන්ට කොලාජ් පික්චර් එකක් තමයි හදන්න කියලා තියෙන්නේ. ඒකෝ දැන් ඕක චිත්‍රයක් අඳින්න කිව්වට වැඩිය රචනාවක් ලියන්න කිව්වට වැඩිය කොලාජ් පික්චර් එකක් අඳින්න කිව්වේ ඇයි? ඔය කොලෙන් කොලේ ඉරනකොට අලවනකොට එකතු වෙලා පාටවල් කලපනකොට හැම වෙලෙම අර තමන්ගේ ග්‍රීෆ් එක තමයි ඒ කෑලි කෑලි වලට ඉරලා ගන්න. කෑලි කෑලි වලට ඉරලා අරගෙන හැබැයි අලවන්නේ ආපහු ග්‍රීෆ් එක නෙමෙයි. අර එක්ස්ප්‍රෙසිව් අපි ඇතුලේ තියෙන එක එළියට ගන්න ක්‍රම තියෙනවා. නේද? සමහර අය අඬලා එළියට ගන්නවා, සමහර අය කෑ ගහලා, සමහර අය බඩු පුලවේ ගහලා. හැබැයි ඒක නම් එන්කරේජ් කරන්න එපා. හැබැයි මෙතනදී මේගොල්ලෝ තීරණය කරා මේකට හොඳම දේ තමයි මොකද ඒගොල්ලෝ ඉන්න සිටුේෂන්ස් එක අර හිත යොදවන්න ඕනේ. ඔක චිත්‍රයක් අඳින විට ටිකක් වෙනස් දෙයක් කොලාජ් එක. පුළුවන් නම් ඕගොල්ලෝ ටෙස්ට් කරලා බලන්න මේ කොලාජ් එක. ගොඩාක් ග්‍රීෆ් එකක ඉන්න ඩිසෑස්ටර් සිටුේෂන් එකක ඉන්නවා නම් ඔයගලන්ට ඒක අමතක කරන්නත් බැයි නම් කොලාජ් එකක් කරලා බලන්න. කැලෙන් කැලී ඉරනකොට ඔයගොල්ලෝ ග්‍රීෆ් එක ඉරලා එළියට දානවා. ඔයගලගේ කඳුළු ටික අයින් කරනවා. ඔයගලගේ බය අයින් කරනවා. ඒ ඔක්කොම එකතු කරලා ඔයගල අලුත් හෝප් එකක් තමයි එන්නේ. ඒක කරා එතනින් මේ මේකේ ඔප්පු කරලා තියෙනවා. ඒකෙන් පස්සේ ඒගොල්ලන් 90%ම වගේ ඒගොල්ලන්ගේ ග්‍රීෆ් එක ෆියර් එක ගහලා ඒගොල්ලෝ එක්ස්ප්‍රෙස් කරනවා. මේගොල්ලන්ට එක්ස්ප්‍රෙස් කරන්න දුන්නා මේ කොලාජ් චිත්‍ර වලින්. ඒවා කොලාජ් චිත්‍ර ඉන්ටර්ප්‍රීට් කරන්න ආවෙත් ටීම් ඔෆ් සයිකොලොජිස් කෙනෙක්. සයිකොලොජිස්ට් ලයිකන් සයිකොලොජිස්ට් ටීම් එකක් ඇවිල්ලා මෙයාවට ගියාට කරපු වැඩක් නෙවෙයි. ටීම් එකක් ඇවිල්ලා එක්ස්ප්‍රෙස් කරපුවාම මෙන්න මේ වගේ දේවල් ඒගොල්ලන්ට දකින්න ලැබුණා. සෙන්ස් ඔෆ් ෆියර් ඇන් ඇන්සයිටි බයයි ආපහු කුණාටුවක් එයිද ආපහු අපේ දේපල ආයන නැති වෙන දේපලක් නැහැ මේ දැන් තියෙන ෂෙල්ටර් එකක් නැති වෙලා යයිද මොකද වෙන්නේ එක එකන හැමෝම කතා කරන්නේ දුක බය නැති වෙච්ච දේ නේද Tamanට වගේ ගෙවල් 10ක් තිබුණ නැති උනත් එක එක ගයක් තිබුණ නැති උනත් Tamanට තිබ්බ දේ Tamanට වටිනවනේ සෙන්ස් ඔෆ් ග්‍රීෆ් Tamanගේ ඇහි නැති වෙලා Tamanගේ පොත් ටික නැති වෙලා නැතිං කිසිම දෙයක් ඒ වෙලාව විතරලා තිබුණා ඔය දෙකේ ගොල්ලෝ මේක නම් වෙන කෙනෙක් අඳපු ආට් එකක් කොලාජ් එකක් නෙවෙයි සෙන්ස් ඔෆ් අයිසොලේෂන් තනි වෙලා කැම්ප්ස් වල තමයි පුළුවන් තරම් හැබැයි මේ වෙලාවේ උදව් දීලා තිබුණා එක ෆැමිලි එකක් එක තැනකට දාන්න නමුත් අයිසොලේෂන් තමන්ගේ සියලු දේ නැති වෙලා තනියෙන් ඉන්නකොට අනුන්ගේ ඇඳුමක් අඳගෙන ඉන්නකොට නේද අනුන්ගේ සිරුපු දෙකක් දාගෙන වෙන කෙනෙක් කැමක් දෙනකල් ඉන්නකොට අයිසොලේෂන් සෙන්ස් ඔෆ් ගිල්ට් ඔකත් ඒගොල්ලෝ එක්ස්ප්‍රෙස් කරලා තිබුණා තමන්ගේ දරුවා බේරා ගන්න බැරුව තාත්තා විතරක් ඉතුරුලා තිබුණා තාත්තා ඒ ඒ ඒ ටෙස්ට් එකට එනකල් එයා බොහොම තදින් කම්පා වුණා කියලා කිව්වා එයාගේ දරුවා බේරා ගන්න බැරුණා එයාගේ ජීවිතයට වැඩක් නැහැ කියලා. හැබැයි මේකෙන් පස්සේ එයා කිව්වා I'm starting again කියලා. ඔන්න ඕකට ගන්න බෑ අපිට මිනිස්සුන්ව වෙන රටවලින් ආධාර ඉල්ලලා දීලා නේද? අපිත් එහෙම රන් වතුරක් ආවනේ. අපිට හැබැයි මේක කරන්න තියෙනවා. තාමත් එහෙමමයි. තාමත් මේ මිනිස්සු වඩනවා. තාමත් කෝච්චියේ පෙරලිච්ච එක සෙලිබ්‍රේට් කරලා දී අම්මලා තාත්තලා නම. ඇයි අපි මේකෙන් එළියට ඇවිල්ලා නැහැ? Gone is gone. මතකයේ තියෙන්න පුළුවන් හැබැයි ඒක උඩ තාමත් අපි කඳුළු හලනවා කියන්නේ අපේ මේ ප්‍රශ්නවල අපේ මේ අත්දැකීම් වල අත්දැකීම් බෙදා ගැනීම තුළ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මෙච්චර ඩිසෑස්ට් එකක් කියලා මේගොල්ලන් එළියට ගත්තා. මේ පොඩි ළමයි ආපහු කැම්ප් එක ඇතුළේ ඉස්කෝල පටන් ගත්තා. ආපහු ස්ටඩි කරා. ඒගොල්ලන්ට කියන්නේ තව තිබුණා sense of responsibility. parents ලා කිව්වා අපි grief එක අතාරින්න ඕනේ. අපිට ලොකු responsibility එකක් තියෙනවා අපේ දරුවන්ගේ ජීවිත ගැන. එහෙනම් අපි මේ විදිහට දුක් වෙන්න වේදනා විඳින්න ගියොත් ඒගොල්ලෝ දිගින් දිගටම දුක් වෙනවා ඒ වගේ යුනිටි ඉස්සරටදී එකතු වුණා එහා ගෙදරත් එක තිබ්බ අමනාපේ මොකද ඔක්කොම දැන් ඉතින් එකයිනේ හැමෝටම නැති විලානේ දැන් අර අඩු වැඩි ભેදේ ඔක්කොම අඩු වෙලා ඔක්කොම ලේකයි sense of normalcy බොහොම ඉක්මනට ඒ අර විනාශය වුණාට වැඩි ඉක්මනට ඒක ඇත්තටම වාර්තාගත දෙයක් ෆිලිපීන්ස් වල ඉතාම ඉක්මනට යථාවත් සමාජයක් ගොඩනගපු දේශයක් තමයි ෆිලිපීන් මේකෙන් පස්සේ මේ මේ වගේ ප්‍රෝග්‍රෑම්ස් ගොඩාක් ක්‍රියාත්මක වෙලා තිබුණා මේකේ රිසල්ට්ස් බලලා new beginning they started again ආපහු ඒක උඩ අඬාන කඳුළු පෙරපෙර හිටපනේ ඇත්තටම මේ මේ රිසර්ච් එකෙන් පෙන්නලා තියෙනවා මේ අපි social fabric එකක් එක අපි සමාජ වියමනක් කියලා කියනවා
අන්න ඒක ඇති කරන්න නම් මිනිසුන්ගේ ග්‍රීෆ් කියන එක එළියට ගන්න ඕනේ. හැබැයි එළියට අරගෙන එකෙන් තමන් ප්‍රයෝජනයක් ගන්න නරකයි. ඒක මාකට් කරන්නවත්, ඒක ඡන්ද ව්‍යාපාරයකට යොදවන්නවත්, ඒක උඩ දදා ගහන්නවත් නැහැ. හැබැයි ඒක තේරුම් ගන්න ඕනේ. ඒක නැති කරලා මිනිසුන්ට ආපහු නැති වෙච්ච ජීවිත ලබා දෙන්න විතරයි. පිල්ෆීන්සල් එක කරා. ඒක කරන්න පාවිච්චි කරේ මේ අපි ඩ්‍රාමා තෙරපි වල කරන ටූල් එක. ඉතින් අපිට කුණාට වෙනවා. කුණාටුවක් පහව යන කල් කියලා පිලිපීනියයි හිටියේ නැහැ. They learn to dance in the rain. කවදාකවත් කරදර ඉවර වෙන කල් ඉඳලා අපිට ජීවත් වෙන්න පටන් ගන්න. කරදර මැද ජීවත් වෙන එක තමයි. මොකද කරදර ඉවර වෙන්නේ නැහැ even if you die. ඉන්න කෙනෙකුට හැබැයි අපි වැස්සේ නටන්න ඉගෙන ගත්තොත් that becomes your life. නේද? It pass and pass. Right. අපේ ප්‍රධාන මාතෘකාවට මං ගියොත් challenges. පළමුවෙන් අපි කතා කරපු සියලු දේත් එක්ක බලනකොට අපිට තියෙන එක challenge එකක් තමයි. මේකේ අපිට ඉම්පැක්ට් එක මනින්න හරි අමාරුයි. මේ ඩ්‍රාමා තෙරපි වල අපිට ඉම්පැක්ට් එක මනින්න අමාරුයි. කියන්නේ අපි ඩ්‍රාමා තෙරපි වලින් රිසර්ච් එකක් කරලා ටූල් එකක් පාවිච්චි කරලා අපි ගත්ත යම්කිසි ප්‍රතිඵලයක් තියෙනවද අන්න ඒක ඩ්‍රාමා තෙරපි වල අපි පාවිච්චි කරපු ටූල් එක නිසාම ආපු එවිඩන්ස් එකක් කියලා දෙන්න අමාරුකමක් අපහසුකමක් තියෙනවා. අපි මේ පාවිච්චි කරන ටූල්ස් අනිත් ඩිසිප්ලින් වලින් තමයි අපිට ඇවිල්ලා තියෙන්නේ. ඩ්‍රාමා තෙරපි වලටම වෙන් වෙච්ච ටූල්ස් තාම නැහැ මේ ඉම්පැක්ට් එක. මම මොකද දැන් this is growing. හැබැයි නොදුරනාගතේ දැන් මේ ඉම්පැක්ට් එකක් මනිනකොට ක්‍රම තුනක් තියෙනවා. එක්කෝ එක ඉන්ස්ට්‍රුමන්ටල් එකක් වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි මොකක් හරි මේකෙන් පස්සේ පොලිසි එකක් හරි ප්‍රැක්ටිස් එකක් හරි මොනවා හරි අලුත් සේවයක් ලබා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව විනාශ කරන්න ඕන. අන්න ඒ වගේ ඉන්ස්ට්‍රුමන්ටල් ඉම්පැක්ට් එකක් වෙන්න ඕනේ එක්කෝ. එහෙම නැත්නම් කන්සෙප්චුවල්. එහෙම නැත්නම් ඒ කියන්නේ අපේ දැන් යම්කිසි ප්‍රශ්නයක් තියෙනවද, අපේ රටේ ක්‍රියාත්මකද යම්කිසි නීතියක් තියෙනවද, පොලිසි එකක් තියෙනවද, අන්න ඒකක් ආපහු රීෆ්‍රේම් වෙනස් වෙන්න. නැත්නම් ආපහු හදන්න. එහෙමත් නැත්නම් කැපැසිටි බිල්ඩින්ග් through technical and personal skills development. ඔය පුද්දරයේගේ තියෙන යම් කිසි capacity එකක් වෙනස් වුණා වෙන්න ඕන, සංවර්ධනය වෙනවා වෙන්න පුළුවන්. නමුත් එකම දේ තියෙන්නේ අන්නේ impact එක මේ drama therapy research එක තුල අපි පාවිච්චි කරපු tool එක නිසා පමණයිද කියන එක අපිට හරියටම දැනගන්න බෑ. මොකද එයාට තව තව දේවල් affect වෙන්න පුළුවන්. ඒකේ හේතුව තමයි ඩ්‍රාමා තෙරපි සම්බන්ධයෙන්ම ඩ්‍රාමා තෙරපි ටූල් සම්බන්ධයෙන්ම ඉම්පැක්ට් එක නැත්නම් ඒකේ තියෙන ප්‍රබලතාවයේ මනින්න තරම් තාම අපිට ඒකටම හදපු ටූල්ස් නැහැ. අපි සයිකොලොජි වල හරි මෙඩිසින් වලදී හරි පාවිච්චි වෙන ටූල්ස් පාවිච්චි කරලා තමයි මේ ඩිසිප්ලින් එකේදී මනින්නේ. එතකොට එක ඩිසිප්ලින් එකක ඉම්පැක්ට් එක මනින්න වෙනත් විෂය ධාරාවන් වලින් සංවර්ධනය කරන ලද සංඛ්‍යාදත්ත තොරතුරු හරි ඉන්ස්ට්‍රුමන්ට්ස් හරි ලබා ගන්නකොට මේ ප්‍රශ්නේ තියෙනවා. මේ ඩ්‍රාමා සෙරපි සම්බන්ධෙනොත් ඒ ප්‍රශ්නේ තියෙනවා. ඔක තමයි අපේ පළවෙනි චැලෙන්ජ්. අනිත් එක තමයි අනිත් චැලෙන්ජ් එක තමයි අතර මම ඔයගොල්ලෝ දෙකේ කතා කරා. දැන් ඔය අපි ක්වොන්ටිටේටිව් ක්වොලිටේටිව් ගැන කතා කරනකොට අපි මක් කීවේ හැමතිස්සෙම අපි ප්‍රමාණාත්මකව කරන එක තමයි හරි සහ ඒක අපිට ගැඹුරු අධ්‍යයනයක් කරන්න පුළුවන්. නමුත් දැන් එකට තර්කයක් තියෙනවා හැම දෙයක්ම මනින්න පුළුවන් වෙන්න ඕනේ කියලා. හැබැයි ඇල්බර්ට් අයින්ස්ටයින් කියලා දිනා not everything that counts can be measured, not everything that can be measured counts. මනින්න පුළුවන් හැම දෙයක්ම ගණන් කරන්න පුළුවන් හැම දෙයක්ම මනින්නත් බෑ, මනින්න පුළුවන් හැම දෙයක්ම ගණන් කරන්න බෑ කියලා ඇල්බර්ට් අයින්ස්ටයින් කියලා දිනවා. ඒක උඩ පිටවම් කතා කරොත් මම නම් ටිකක් මේ කතාවට කැමති නෑ. මම කැමතිද නැද්ද කියන එක ඇත්තටම අදාළ කාරණාවක් නෙමෙයි. නමුත් අපි ඕනම දෙයක් රිසර්ච් එකක් කරනකොට අපි යම්කිසි මෙෂර්මන්ට් එකක් තියෙනවා. ඒක ඇත්ත. ඉතින් මේ මෙෂර්මන්ට් එක කියන තැනට ආපුවම මේ මේකෙදි ප්‍රමාණාත්මකව මන බැලිය යුතුයි කියන තැන පොඩි චැලෙන්ජ් එකක් තියෙනවා. එහෙම චැලෙන්ජ් වෙන්න පුළුවන්. මොකද අපි අර ගුණාත්මකව පරීක්ෂණ කරනකොට ඒකට රිසර්චර්ගේ බයස් වැලියුස් ඇතුළත් වෙන්න තියෙන අවස්ථා වෙනවා. අපි යම්කිසි දෙයක් ගැන යම්කිසි දෙයකට විදිහකට දකින්න කැමතිද? ඔන්න ඕක අපේ රිසර්ච් එක ඇතුළේදී අපි අතින් බයස් වෙන්න පුළුවන් අවස්ථාවල් තියෙනවා අපේ දත්ත විග්‍රහ කිරීම තුළදී. හැබැයි ඒක රිසර්ච් එකේ බයස්නස් නමුත් ඉඩක් තියෙනවා. අර ප්‍රමාණාත්මකව කරන රිසර්ච් තුළ එහෙම ඉඩක් එන්නේ නැහැ මේකට. අන්න ඒක තමයි මේ අනිත් චැලෙන්ජ් එක. හැබැයි චැලෙන්ජස් වලින් අපිට මෙම කරන්න බෑ කියන එකක් නෙමෙයි.
අනිත් එක තමයි ෆීල්ඩ් රිසර්ච් කැපැසිටි එක හරි ක්වෙස්චනබල් කියලා කියනවා මේ ඩ්‍රාමා තෙරපි කියන එක තුල. අපි ෆීල්ඩ් එකට ගිහිල්ලා මේ වගේ ටෙස්ට් එකක් කරනකොට අපිට ගොඩාක් කැපැසිටිස් තියෙනවා. එතකොට ඇත්තටම මේ මේකෙදි කියන්නේ මේ රිසර්ච් කරන්න බෑ ඩ්‍රාමා තෙරපිස්ට් කෙනෙක් ඇරුණු කොට වෙනත් කෙනෙකුට. ඩ්‍රාමා තෙරපි සම්බන්ධයෙන් ඉතාම හොඳ දැනුමක් සහ මේකෙදි තව කියනවා සයිකොලොජි සම්බන්ධයෙන් උත් යර දැනුමක් තියෙනවා ඔය දෙක එකට යන හින්දා. That's a real challenge. ඔය දෙකම එකට ගියපු කෙනෙක් සහ රිසර්චර් කෙනෙක් කියන ඔය ඔය රෝල්ස් තුනම එකට එකතු වුනහම ලෝකේ ඉතාම අල්ප වශයෙන් තමයි ඉන්නේ. ඉතින් අපේ හින්දා මේ ඩ්‍රාමා තෙරපි රිසර්ච් කරන අපේ සහෝදර සහෝදරියන් වෙනුත් මම ඉල්ලා සිටිනවා. අපේ ආයතනයේ නුණත් කමක් නැහැ මංජුලා මැඩම් නම් කැමති නේ අපේ ආයතනයේම කරනවාට සයිකොලොජි බේස් එකක් හදාගන්න කියලා. මෙඩිසින් බේස් එක හදන්න යන්න ඕනේ නැහැ. ඒකට ඔයගොල්ලන්ට උදව් ගන්න පුළුවන්. නමුත් ඔයගොල්ලෝ සයිකොලොජි බේස් එක හදාගන්න මොකද හරිම ළඟින් යන දෙයක් that would be very easy for you to understand the things. ඒකයි අර මේක ඒතකොට මේ රිසර්ච් කැපැසිටි එක වැඩි වෙනවා. සයිකොලොජිකල් පැත්තනොත් අපි කතා කරනවා අපේ ඩ්‍රාමා තෙරපි පැත්තනොත් කතා කරනවා. ඉතින් මේ රිසර්ච් කැපැසිටි එක අපි එන්හාන්ස් කරන්න නැතුව මේක කරන්න බෑ. ෆෝත් චැලෙන්ජ් එක තමයි අර තාම මේ සයිකියාට්‍රික් කියන එකට ආපුහම ඩ්‍රාමා තෙරපි කියන එක 100% ඇක්සෙප්ටඩ් එකක් නෙමෙයි. ඒ හැබැයි ඩ්‍රාමා තෙරපි වල තියෙන ප්‍රශ්නයක් නෙමෙයි සයිකියාට්‍රික් කියන ඒරියා එකේ තියෙන ප්‍රශ්නය. මොකද ස්කිල් ටෙස්ටිං. හැබැයි තාම නොදුරු දිනකදී මේක ඇක්සෙප්ට් කරයි. එහෙම ඇක්සෙප්ට් කරනවා ඔන්න මේ චැලෙන්ජ් එක නම් බොහොම ඉක්මනට යයි. එතකල් මේ සයිකියාට්‍රික් වලදී ඒක ස්ටිල් ක්වෙස්චනබල් මේ රිසර්ච් ටූල්ස් ඇන්ඩ් මේබි මේවා යොදා ගන්නවද කියන්නේ. මම ලාස්ට් එකට ගියොත් මම අන්ට්‍රොඩන් වේස් කියලා දාලා තියෙන්නේ. මෙන්න මේ ඒරියාස් වල ඇත්තටම ලෝකෙත් ටිකක් කිරලා තියෙන අඩුයි මගේ දැනුමේ විදිහට ඒජින් ඇන් කියා ගිවින් කියන එක ඩිසබිලිටි කියා සෝෂල් ජස්ටිස් මූවමන්ට්ස් යූත් ෆෙමිනිස්ට් එන්වයර්න්මන්ට් හීලින් පේන් මැනේජ්මන්ට් රීහැබිලිටේෂන් මේ හැම ශාස්ත්‍රයකම ඩ්‍රාමා තෙරපි කියන වගේ රිසර්ච් කරන්න ලොකු ඉඩක් තියෙනවා. මේ ටූල්ස් 100% පාවිච්චි කරලා ඔහොම ගුණාත්මකව රිසර්ච් කරන්න පුළුවන්. ඉතින් රිසර්ච් කරන්න ඉන්න අය අදහස් ඉන්නවා නම් මම කැමතියි මෙන්න මේ වගේ තෝරා ගන්න. මොකද මේක තමයි නීඩ් එක. ඉතින් අපි හැමෝම ගිය පාරවල් වල යනවට වැඩිය කවුරුත් අත ගහපු නැති පාරක යන එක තමයි සමාජයට ගොඩක් කරන්න පුළුවන්. මේක නම් මේ විලියම් වර්ඩ්ස්වර්ත් කියන කවියෙත් එයා බොහෝම ආදරය කරන තරුණියකට කියන එකක්. She dwelt among untrodden ways. එයා ජීවත් වුනේ අනිත්ය පාගම් පාරවල් වල නෙවෙයි. කියන්නේ බොහොම හුදකලාවේ. එයාට වසන්තයාවත් ගිම්හානයාවත් එයා එක වෙනස් කරන්නේ හැමදාම එයා යන්නේ වෙන කෙනෙක් නොගිය පාත් එක්ක. හැබැයි එයාට ආදරය කරන්නවත් එයාට ප්‍රේස් කරන්නවත් කට්ටිය හිටියේ නැහැ කියනවා. අපි දේවල් කරන්න ඕනේ අපිට ප්‍රේස් එකක් බලාගෙනවත් ආදරය කරන්නවත් බලාගෙන තව කෙනෙකුට ඩිස්කවර් කරන්න බැරි කැපැසිටි එකක් ඔබ සතුව තියෙනවා නම් ඔබ ඩිස්කවර් කරන්න ඕනේ ඔබ කරන්න ඕනේ අනිත් අයට කරන්න බැරි දේ ඔබ යන්න ඕනේ අන්ට්‍රොඩන් වේස් වල තමයි මේ විලියම් වර්ඩ්ස්වර්ත්ගේ ආදරය ගියා වගේ එතකොට තමයි මිනිස්සුන්ට ඔබ දෙයක් කරාවේ ඉතින් මම අන්තිම කරන්න සමහර දේවල් තියෙනවා tell me and I will forget ඕගලන්ට මේ කියන දේවල් අමතක වෙලා යන්න පුළුවන් හැබැයි අපි ඒක පෙන්නොත් ඕගලන්ට ඒක මතකයේ තියෙන්න පුළුවන්. මම ඕගලන්ට රිසර්ච් තුනක් නිකන් කියන්න තු පෙන්නුවා. අර මං කියපු දේ ඉක්මනට අමතක වෙයි. හැබැයි ඊට වැඩිය ටික කාලයක් තියෙයි මං පෙන්නපු දේ. Involve me and I will understand. හැබැයි අපි යම් කිසි දෙයක නිරත වෙලා involve වෙලා පෙන්නොත් තමයි අපි හරියටම තේරුම් ගන්න. ඉතින් මම මේ ශාස්ත්‍රය තුල මේ last sentence එක කරන ડોક્ટર රවීන්ද්‍ර big salute for you sir. For the all the things that you are doing for the drama therapy, I know that you have involved 100%. Mama research uganda na kutat. Mata baada na korata. Indha ganinno mata guru re mandan neti tenkiela dino. You have involved. Mangitani abe drama therapy shesre the little lokum vasana matamai. Eva ge professional kine involved vela inneka. Mangitano a indha ganne hamadina arma lokum vasana vak. ඔගොල්ලෝ හරියටම මේ ඩ්‍රාමා තෙරපි කියන එක ඔගොල්ලෝ තේරුම් ගන්න තියෙන්නේ ඒ ඉන්වෝල්වමන්ට් එක. එහෙනම් මගේ මේ පුරදේශන ඉවර කරනවා. ඔයාලා හැමෝටම ස්තුතියි.